න තස්ස භගවතු වරාතු සම්මා සම්බුද්ද නමෝතස්ස භගවතු වරාතු සම්මා සම්බුද්ද්ස නමෝතස්ස භගවතුූ වරාතු සම්මා සම්බුද්ද සද්ධාවන්ත පින්වතුනි විමුක්තියරණ උද කලා භාවවන මධ්‍යක්ථානය මගින් පෝවත්තන පුරපසලොත් සක පහොල් දවශයේ ඒ වැඩතරන් මාලාව නවන් මාසේදී අද දවසේ මේ වෙලාවට නියමිට අනුතාක්ෂනාව පවත් ඇත්වීමටත් ඒවගේම හවස දෙකට ඒ සක්මන් භභාවනාව පුහුණු වන පින්වතුන්ට ඇතිවෙන ප්‍රයිෝ ගැටලු සාකච්ඡාකිරීමටත් බලාපොරොත් වෙනවා අදදවස අප ධර්මකාරණයක් විදිහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට පෙර පැහැදි කරගනපු මදුපු ඉන්ඩික සූත්‍රයේම අවසාන දේශනාව වසෙන්. මදු තුනකට පෙර අපි ආරම්භ කරා ඒ සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ එදා දෞතුරා බුදුහාමුදුරන් වහන්සේ කම්ඹුල් වත්පුර වැඩසිටින කාලේ ඒ බෝධි සත්වයන්ගේ නෑදෑයක් වන සාක්්‍ය ජාතිකයක් වන දන්්ඩපානී කියන මේ සාක්්‍යය බුදුහාමුදුරුව තනිවෙච්ච අවස්ථාවක උහන්සේට අපහාස කිරීමේ චේතනාවෙන් අහනවා ප්‍රශ්නයක් මේ පැවිදිවෙලා බෝහන්සේ දරණ වාදයම කද මතයම කද්ද කියලා. මෙටද පැහැදිලිව බුදුහන්ගරු දේශනා කරනවා දරණ මතයක් නෑ. මගේ වාදයක් නෑ. මනුස්්‍යය වඩ පුුවන් දෙවියවැඩ පුළුවන් බ්‍රහ්ම කියෙනා අය දරණ කිසින් මතයක් මන්දරන්නේ මෙහෙම උත්තරයක් දණ්ඩපානී බලාපොරොත් වනේ ෑ දණඩපාන බලාපොරොත් වනේ එදායක් දමදුව හිටපු අනිකු සාතෘුවරු වගේ ආගමිට නායකයන් වගේ පැවිද්දන් වගේ තමන්ට ආවේනික ඒ මතවාදය බුදුහම්දුරුත් දේශනා කරයි කියලා දැන් එහෙම වාදයක් නැති බව බුදුහාමුදුරන්ගේ ධර්මයේ පැහැදිරුව දේශනා කරනවා. මේ පිටිබඳව එදා දම්සභා මන්ඩල මන්ඩපයේේදී බුදුහාමුදුරුවෝගකින් මතක් කරපුවාම මේ ලොතුරා බුදු කෙනගේ මේ වගේ මානතික විග්‍රහයක් පවතෙන්නේ කොහොමොද මේ මතයක් නැතුව ඒ වගේම ඒ මත්තයක් හින්ද ඇැතිවෙන ඇලීම් ගැටින් එතනින් ගියම වාදවිවාද එතනිින් ගියාම කායකාකුසල්ලල් වාචසිිකවකුසල් ඒවගේම යට පත් අනුසේකෙ ෙස්වල ක්‍රියාකාරිත්‍රය ආස්ත්‍රෝල ප්‍රියාකාරිත්තය මේවා නැතුව මනසත් තියන්නේ කොහොදද එකෙන් බුදු හමුදුරගේ තක්‍රියය වෙන්නේ කොහොමොද කියන එක අ ශ්‍රාවකයන් වහන්සේලාටත් ධර්මාණකූලුව පැහැදිලිකුමක් නෑ. මේ නිසාවෙන් මහාකච්ඡායන මහරහතන් වහන්සේ මුණ ගැහිලා මේ හාමුදුරුවන් වහන්සේලා මෙතන අනන්දහාමුදුරුවොත් ඉන් ොහිලම මොතකර මේ හාමුදුරුවන් වහන්සේලා නැවත බුදුහාමුදුරුවන්ගේ මේ වගේ ක්‍රියාකාරිත්තේට මේගේ මානසික දත්වයකට පත්වෙලා තියෙන අවස්ථාවේ ධර්මතාවේ මොකදද. ොහොද මේ ධර්ම ක්‍රියාත්මක වෙන්නේ කියලා මහාගච්චායට මහරාතන් වහන්සේගේ විමසනවා. මහගච්චා මහරාතන් වහන්සේ පැහැදිරිි කරපු ඒ ධර්මකාරණල් අන්තර්ගත සූත්‍රයේ තමයි මදු පින්ඩික සූත්‍රය කියලා පැහැදිලි කරන්නේ මේ සූත්‍රයේ තියනෙ මජ්ජිමනිකායි. මේ මදු පින්ඩික කියන නම න්තර ගතවෙඩ හේතුවක් තියනවා මේ මහාකච්ඡායන මහරාතන් වහන්සේ පැහැදිලි කරපු ධර්මකාරණාටික මීට පෙරමං දේශනාතු නේදීට කෙන්ටික පැහැදිලි කරලා වසාන කරා. නමුත් අදත් ඒ සූත්‍රේම වෙනත් පරියායකින් කර්මෝතික පැහදිලි කරන්න බලාපොරොත්වෙනවා ඊට පළමුුව මහකච්ඡායන මහරාතන් වහන්සේ දේශනාව පවත්තන්නේ පොරොන්දුවක් පිට පොරොන්දුවතමයි මම මේ ගැන මට පුළුවන් විදිහට පැහැදිලි කරන්න හැබැයි පිළිගන්නේ එක බුදුහාමුදුරුවෝ නඟට ිහිල්ලන් ඇවත්ව විමත්සලා පිළිගණ්ඩ ඕනනි. මෙ මේ පොරොන්දුව. මේ දේශන අවසාන පැරලා ඉඩ පස්සේ දවසට එතකොට ඒ හාමුදුුවන් වහන්සේලා දහාමුදුරුව මොන ගැහල මේ කාරණාව කියන ම කශ්සප හා කච්චායන මහාකච්ඡායන මහරතන් වහන්සේ මෙන්න මේ විදිහයට වහන්සේ දා කටන් දේශනා කට එක පැහැදිලි කරා ඒවගේ අප පොරොන්දුුවපුක් ගත්තා මේ දේශනාව පැහැදිලි කරාට පිළිගණ්ඩ එපා නැවත බුදුහාමුදුරන්ගේ මම සලා පිළිගෙලීම සිදුකරන්න කියලා එනිසාවෙෙන් ඒ හාමුදුරන් වහන්සේලා එදා අර පැහැදිලි කරපු හැම දෙයක්ම නැමත බුදුහාමුදුරන් වහන්සේට පැහැදිලි කරලා දෙනු. ඒ පැහැදිලි කරාට පස්සේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මමත් අර පෙටියෙන් පැහැදිලි කරපුද්දේය කවුරහාරයෙන් මගේ ත්‍රාවකයේ දීර්ග විස්තරයක් විදියට ඇහුවෝොත් පැහදිලිරලා දෙන්නෙත් මේ ආකාරයෙන්ම තමයි මහාකච්ඡායර හාමුදුරුව දේශනාකරපු ආකාරයෙන්ම තමයි. එක හින්දා මේක කිසිීම වැරත් දක් නෑ මේ මහාගච්ඡායන මහාරාතරන් වහන්සේ පැහැදිලිකරපයක හැමෝම භාරගණ්ඩ ඕනේ පිළිගණ්ඩ ඕනේ ගෙනෙ එක බුදු හමුදුරුව දේශනා කරනවා. මෙතන හානන්ද හාමුදුරුව ඉන්නෝ. මේ අනන්ද හාමුදුරුව මෙතන්දි ශ්‍රකාශයක් ක නොවන්නේ ප්‍රකාශයක් අනුවතමයි මේක මේ සූත්‍රයට මදු පින්ඩික කියන නම භාවිතාවෙන්න. අනදහාමුදුරුව මෙතදි ශ්‍රකාශ කරන්නේ භාග්‍යවතුන් වහන්ස මේ මහාකච්ඡායන මහරහතන් වහන්සේගේ මේ ධර්ම පැහැදිලිකිීම ධර්මය පැදිලි කිරීම උපමාවකින් කියනොවනම් දවස් ගාන කුසවින්නෙන් හිටපු මනුස්සයකුට නිකම්ම නිකං ආහාරයක් නෙවෙේ ඒ කුසවෙන්නේ හිට මනුස්සයට මීපැණි දැන්හල් පිටි යෝ තරරිගු පිටිාදී දවල් වොලින් හදන අගගලාවා. මී පැණියලින් හදපු අගගලාව කණ්ඩ දදුන්නොත් කොච්චර ප්‍රණීතද. එන්නේ වගේ ප්‍රණීතගුණයක් මේ දේශනාව තුළ කියනවා කියලා අර ආනදහාමුදුරුව මේ සඟ මඇත පැහැදිලි කරනවා කියනවා බුදුහාන්දුරුවොත් අනිකෝත් ශ්‍රාව කරණන් වහන්සේලා ඉදිරිපිට. ඇතිඉ මේ ප්‍රකාශය කරලා බුදුහාදුරය වීම සනවා දැන් මේ දේශනාව මේ අලුත් පැහැදිි කිරවා. උවහන්සගේ ධර්මය මහකච්ඡායන හාමුදුරුව අදකරේ වෙනස්ම ආරකින් වෙනත් පරියායකින් පැහැදිලි කරපු එක. ඒක හින්දා අනාගත ශ්‍රාවකයන්ට මේ පැහැදිලි කිරීමට තියන්න පුළුවන් පරියාය මකදද නම මොකද්ද කියලා හනු. මේ අනන්හාදුරුවු විමුසන එක. එතකොට ඊට කලින් ආනන්ද හාමුදුරුවෝම් ප්‍රකාශ කරනවා මේ පැහැදිලි කිරීම අර බඩ ගිින්ලෙන් ඉන්න මනුස්සයකුට මී පැනියෝලිං හඳපු අගගලා ගොියයක්ක් ලැබුණ වගේ රසවා ප්‍රණීත දෙයක් කියලා. මේ මී පැියෝලි හදන අග්ගලාවට කියන නමතමයි මදු පින්ඩික එකන මී පැණි අග්ගලාව. දැ බුදුහන්දරාගෙන් නැවත අනන්ද හමුදුරුව අහන හින්දා මොකරද මේ පරියායට කියන නම කියලා බුදුහාදු ප්‍රකාශ කන්න දේශනා කරන්නේ ආනන්ද මේකට අමුතු නමක් නෙවෙේ එහෙමලන්තියන්න ඕනේ මදු පින්්ඩික පරියාය. එහනම් මදු පින්ඩික සූත්‍රයේ කියලා අපිට මජිමනිකායේ හම්බුවෙන මේ සූත්‍රය මේ නම වැටුණේ මේ මහාකච්ඡායන මහාරහතන් වහන්සේගේ ධර්ම පැහැදිලි කිරීමනු. දැන් මේ පැහැදිලි කිරීම උපත්ති ඉන්ද්‍රීහායවන මනුස්සයාට බිහිවෙලා යන මනුස්සයට අයිති චක්කු සෝත ගාන ජෙව්හාකාය මන කියන මේ ඉන්ද්‍රියන් නෝලට එන අරමුණු හර ඒ අරමුණුවල අභ්‍යන්තරයේ සි දුකරන හටගන්නේ ධර්මතා පිළිබඳ තමයි මේ ගැඹරු පහැදිලිකිරීම. ඒ පැදිලිකිරීමේදී දැන් රහන් වහසේ ුදුහාමුදුරුවෝ වෙන්ඩ පුළුවන් රහතන් වහන්සේගේ ඇහැට රූපයක් පේනකොට ධර්මතා වැඩ කරන්නේ කොහොමුද ඒවගේ සාමාන්‍ය සංසාර් ගත සත්්‍යයාගේ සංසාරව විමුක්තියන් නොලපු පුද්ජලයාගේ ඇහැ කන නාසාධීන්ද්‍රයන් වැඩ කරන්නේ කොහොමුද කියලා තමයි පැහැදිලි කරලා දීලතියේ. ඉතිං ඒකම අපි මීට පෙර දවසේ පැහැදිලි කරා තවකාරුණම පරියාය දෙකක් සම්බන්ධ කරගන එකක් තමයි බදහාමුදුරුවෝ පෙන්න ධර්මයේ හේතු පලදහම පටිච්ෂනඋපාදය කියන පරියාය සම්බන්ධ කරලා මේ විග්‍රහය කරන්නේ කොහොමොද කියලාී මතක් කරා. ඒ වගේම ගිය පොයි දවතේදී පැහදිි කරලා දුන්නා බුදහාමුදුරුවෝ පෙන්නන පංචස්කන්දය කියනදැ සංසාර නක්තියේදී පංචස්කන්දය පිළිබඳුව ්‍රාවකයා දයන්න ගතයතුයි එ ඒ පංචත්කන්ද කියන පරියාය හරහා මේ මහාකච්ඡාන මහරහතන් වහන්සේ විස්තරන්න ධර්මිය කොහොමද පැහැදිලි කරන කියල අපි විස්තර කරා. අද දවසේ මේ සූත්‍රයේ අවසාන කරනවා. එදකොට ලබන පෝගය ඉඳලා වෙන අලු සූත්‍රයක් තමයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. දැ මේ සූත්‍රය අවසාන කරන්න පෙර දැන් තව මේකම පැහැදිලි වෙන. මේ විවතුන්ට තවත් තේරෙන්ඩ පුළුවන් වන පරියායක් මේ මහාකච්ඡායන මහරාතරන් වහන්සේගේ මේ සූත්‍රයේ විග්‍රහ කරන්නකොට එක තුළ අන්තර්ගතාය කියනකදයන් අදදවසේ පැදිලි කරන්න බලාපොරොත් වෙන. ඒ පරියාය තමයි මේ ප්‍රඥාව කියන එක ලෞකික ප්‍රඥාවේ ලෝබෝතර ප්‍රඥ දැන් සූත්‍රය තුළ පැහැදිලි වෙන්නේ හැමවිටම ඇහැට රූපයක් පේනකොටඒ පෙනීම තුළ හටගන්න ධර්ම න්‍යාමටික ධර්මයේ ස්වරූපටික. ඉති ඒකම ඒ සූත්‍රයේදී දැඟ පැහැදිලි පෙන්වා ද ඇහැට රෝපයක් පේනකොට චක්කො විඤ්ඥාණය හටගන්නවා. ඒ වගේම චක්කුංචාාවසෝ පටිච්චරූපේච, උපදජීතිී චක්කුවි්ඥානං තින්නන් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති තං පජානාකි. යං වේදේති තං සංජානාති යන් සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති යං ප්‍රපංචේති තතු නිධානන් පරිසං ප්‍රපංච සඥා සංකා සමුදාව රම්ති. අතීත අනාගත්ත පට්ච පන්නේසු චක්කු විඥාශයතු රූපේසු. මෙන්න මෙම තමයි සාමාන්‍ය සංසාර්ගත සත්වයට හැට රූපයක් පේවාගල ධර්මාණුකුලු විග්‍රහය අක්ෂිවෛද්‍ය බරුන්ගේ විග්‍රහය නව. එමනැත්ත වෙන දර්ශනිකයගේ විග්‍රහයකුනෙවී. මේ විග්‍රහ තියනෙ බුදු හමුදුර ධර්මය විග්‍රහය මේ විග්‍රහයම හැබැයි සාමාන මිනිසුන්ගේ ඇහැකට රූපයක්ෙරු නව මෙන්නමේටික වෙනවා කියන එක අධ්‍යාත්මකව එදා ආලාරකාලා මුදවාරා පුත්‍රපවා විශ්වාාස කරපුදයයින්නේ. නැතු මේ නවීන විද්‍යාවෙන් මේ ොකක් හරි දැන් අපි බලාපොරොත්තුයන්නේ අපි ඉන්න යුග ගත්තම දැන් කාර්මික විප්ලවයෙන් පස්සෙ ඇතිවෙච්චි විශාල දැනුමත්යෙන මනුෂ්‍යයන්ගේ විට්‍රහය නිමවෙයින්නේී මේක අධ්‍යාත්මක විග්‍රහය දැමී විග්‍රහයෙන් එතකොට සංසාර්ගත සත්වයන්ට ඇත්තටමිම කියන්නේ හැට රූපයක් පේනකොට ඒගේ ඇහැයි පේන රූපයයි ඒගේ ඇහැයි පේෙන් රූපයයි හින්දා හට ගන්නවා චක්ක විඤ්ඥාණ. චපු විඤ්ඥානය එක තුනක් වෙනෝ ගරණයිතුකොට පේන රූපය ඇහැ පෙන හැ ඒ වගේම හටගත්තේ චක්පු විඤ්ඥානී. මේ තුන එක තුනාම චක්පු සම්පස්සේගල එකක් කට ගන්න හරකට පෙන්නොත් මෙහෙමයි බල්ලට පෙන්නොත්හෙමයි ඇහැක් තියෙන මාන්සේ හැක්තියන මනුසයකට වඩ පුළුවන් රහතන් වහන්ේට වන්නඩ පුළුවන් ූලි ටක ඉටක තවා. ක්කු සම්පර්සය කිය එක හටගන්න චක්කුම්පර්සය කියන්න එතකොට බෞතික තත්ත්වයන් න්නෙමින් මනෝ මේ තත්ත්වයක් සිත තුළ හටගන්න ධම්ම ස්වරූපය මේ ඉස්පර්සය කියන දම්ම ස්වරූපය නිසාවෙන් වේදනා කියලා ධම්ම ස්වරූපයක් හටගන්න ඉස්පර්සය නදි තැන වේදනාවක් නේ වෛදිද්‍යාට ගලපෙන්න ඇත්ත වෛදද්‍යාවෙන් අයික වේදනාතියය ඉස්නාවිදය ඉන්න. බදහාන්දරගේ ධර්මයට ගැල ෙන්නේ වා උදහාන්දුරු ස්නාවිවී වේජන ඊීල දෙකා සම්බන්ධ කරන්නේ ඉස්පර්සියයි වේදනාවයි සම්බන්ධ කරන්න. ඇ ස්නා කතාවක් බෞතික දෙයා මෙත ඉස්නාග රූපය දෙයක් මෙතන කියන්නේ ධම්ම සවරූපයා නාම ධර්මිය ඉස්පර්සය කියන්න එතකට යම් වේජයති තන් සංජානා වේදනාවත් තුළින් තමයි හඳුනාගැනීම සංසාර්ගත සත්වූ කරන්න. . නයින විද්‍යාවෙන් මොනෝහරි හඳුළගන්න වේදනාව කියන ධර්මතාවය මුල්කරගන නෙවෙයි. ඒ වන්න මොනෝහරි මානටික කරගන තමයි ඒ විද්්‍යා කරන්න. සංඥාවටගන්න ජිය විස්තරවෙන්නේ. හඳුනාගැනීම විත්තරවෙන්න. නත් අධ්‍යාත්මි ලෝක එහෙමන. ඉඟට යන් සංජානාති තං විතක්කයේති. ඒ හඳුනාගත්තය වේදනාව හින්ද තමයි මනසට සංකල්පනා විතර්ප සංකල්පනා හටගන්නේ. ඒ අධ්‍යාත්මකව පැදිල් කිරිය. එතකට ඒ වගේවා නීනව මනුසර මාජයේ දැන් පිටිගන්නේ වන්නේ. විතක්ක ඇති වඩ හේතු ඒ කොල්ලො මේ හඳුනාගැනීමගන එක භාවිතා කරන්නේ. උගච්ච හරිම නොහර එකක්කකර දාගන්න පුළුව නොගච්චමහරි වච්ච යං තක්ක ති තන් ප්‍රපංචේති මේ ප්‍රපංචගන වචනය ධර්මානකුලුව වැඩගත් වචනය ප්‍රපංච කියන්නේ විතක් හින්ද ප්‍රපංච ඇතින ප්‍රපංච කියන්නේ තන්හාාව එකක් එන දිට්ටි මාන මේ ප්‍රපංචයක්වත් සහාාවකිව්වත් දිිටිය පුවත් ඕන එකක් එකක් සං විදිර තල කන්න ඕේ කියන ප්‍රපංචයක් කියන්නේ තන්හා දිට්ටි මානවල සංකලනට එන ප්‍රමාජ්ඥ කොහෙද තියෙන එතන තන්හාවත් යන එතන ට්ටියත්ව. මාන්‍යයක් වීම. එතකොට මෙතන මේ පැහැදිලි කරනවා යං විතක්කයේති තන් ප්‍රපංචේති. ඊට පස්සේ යම් ප්‍රපංචේති තතෝ නිදානම් පුරිසන් ප්‍රපංච සංඥා සංකා සමුදාව අන්ති. අනි අතීත අනාගත පච්චුපන්නේසු මේ ගැන් ප්‍රපංච වෙන්තනඒ යන්නේ තන්නා දිට්ිය සම්බන්ධ වනාම අතීත සඥා අතීත වේදනා ඕනම අතීත ධර්ම කියනේ වැයක ගණු දෙනු කරන මට්ටමකට මනස හරයම. ඒයි මේ අතීත අනාගත පච්චුපන්න යසු ක්කවිා නේසු රූපේ සු කියල මේ පැහැදිි කර එක න ඇතටම තන්හාදිට්ිය කියන එක අර සඥ්ඥාව හරහා විතාර්කය හරහා පිටාආපුුවම ඒකත් එක්ක ගණතුන් කර හැකිා පිට අතීතියේ ඇහෙන් දැකපු රූපයක දම්ම එක්ක ගණු දෙනු කරන්න පුළුවන්. වර්තමානනිිප්පුලුව අනනාගතයත් පුළුවවා නාගතති පුලුවන්ගෙන් ආයම වන හරි පේනකොටත් මේක එහෙම වෙනවා. ඒ හතුවන් තමයි මේ පිතු නො කියන්නේ මේ ගහම මීට කලින් දැකල තියන. මේ මනුස්සයා මීට පෙරමට හමු වෙලා තියෙනවා ඔන්න ඔය කියන ගුණය මානතික ගුණය ලැබින්නේ කොහොමද ඔන්න කියන ප්‍රපං්චල කියන ස්රූපය තන්හා දීට්ටි මාන කියන ප්‍රමයි ගුණේ ති මේක ගැම්ඹුරුයි මේක සංසාරක ස්වරූපයයි තැ. කෙටියෙන් මෙතන පැහැදිලි වෙන්න එතකොට මේ සාමාන්‍ය සංසාර්ගත්ත සත්‍යයාගේ මානසිකතු රූපයෙන් රහතන් වහන්සේගේ බුදු හාමුදුරන්ගේ ඇහැට රූපයක් වේනකොට ඔහොම වෙන්නේෙ නෑ. ඉ අපිට වන්න හුගක්කේවා වෙනවා. මොනවදී අ ඇහැට රූපයක් ගෝචරුවෝනාව චක් විඥාණයාට ගන්න එක බුදු හාමුදුරන්ටත් විදියටටමයි. චක්කු සම්පස්සයක් හටගන්න හැම මේ සම්පස්සය කියන තැන හට ගන්නේ එකයි රහතන් වහන්සේගේ හෝ බුදු හාමුදුරුවන්ගේ සම්පස්සය ස්පර්සයගන එක හැට රෝපයක් පෙනීමෙන් හැටගන්න චක්කු සම්පස්සය සංසාරයන් නිර්මාණය කරන මට්නමට හැරිලා නෑ. එහෙනම් ස්පර්ස නිරෝදයට පත්ේච ස්පර්සයයක් නිරෝජේයගයන් ඉස්පර්සය නෑනමේ ගේර මංගේ දවස හැ සංසාය නිර්මාණය කරන පර්සයක් නෙවී ඒවගේ සංසාරය නිර්මාණය කරන්න ති ස්පර්සයක් තියන ද වේදනාව සංසා හදනවා ද කියන කු පස්ස පච්චයා වේදනාලාවෙනි ඉස් පර්සය හින්ද වේදනාව කටගන්නා වේදනාව ැබැයි සංසාරය නිර්මාණය කරන්නේ සංසාරය නිර්මාණය කරන්න ඇති වේදන වර්ග මුණුවද ධර්මය තියද හෙම දේවල්. මේකත් අපි පොඩ්ඩක් ඔන්නන් කල්පනා කරලා වෙන පරියායකෙන් පැදිරිි කරගන්න පුළුව. දැන් ධර්මී තියෙන්වා වේදනවල් සංසාරයක් නිර්මාණය කරන්න ඇති වේදනා විදිහට තමයි පැහැදිටි කරන්නේ නිරාමිෂ වේදනා. ඇැබැ නිරාමිෂවේදනාවල මේ ගුණේ තියෙන්නේ නිරාමිශ ේදනා වර්ග තුනත්තියනවා නිරාමිෂ සුක නිරාමිෂ අදුක නිරාමිෂ අදුක්ක මක. සංසානය නිර්මාණයෙන් නොකරන වේදනාව නිරාමිෂ වේදනක් වගේම ඒ නිරාමිෂ අදදුක්කම සුක වේදනාව වෙන්ඩුවුන් එසකට වේදනාවක් මෙතර තියෙනවා ඒ එක සංසාරය නිර්මාණය වෙන්නේ දැන් මොකද එහෙම කියන්නේ නිරාමිෂවේද කාමාාවචන මානසික දත්වේ එන්නේ. කාමාාවචර මානසික රත්වේ තුළ දකින් අම්වෙන වේදනා හඳු නන්නේ සාමිෂ වේදනා. සාමිෂ සක සාමිදු සාමිෂ දුක්කම සුක. රූපාාවචර මට්ටමේ තියනවා වේදනා වර්ග ගණනාවක් ඒවත් නිරාමිසයි. සාමිෂ නෙවෙයි. ්‍රෘූපා වචන මට්ටමේ තියෙන්න්නේ ඇැයි නිරාමිෂ වේදනා වර්ගත් දෙකයි උපරමේ ඒ දෙකනු රූපාවචර මට්ට මේ පහළම යට තලෝල ඉහළම තලයනෙවෙයි පහල පළවෙනි ධානේ දෙවැනි ධානේ තුන්වෙනි ්‍යානය වගේ වගත්තු එවැන් නිරාමිෂ සුකවේදනාව තියෙනවා රූපාවචර හතර වෙනිධ්‍යයානය තුළ නිරාමිසා ධදුක්කම තුකවේදනනා තියනවා රූපාාවචරය තුළු දකිින් ඩම්බේ වෙන්නේ නිරාමිෂ දුක් ේදනාව මෙමඉතින් වෙනම පරියායක් මං මේ පැහැදිලි කරන්න වෙනම ගුණයක් නැතුවේ සූත්‍රයේ පැහදිිර කන ්‍යාදන මේ පිින් තුන්ට තව්ටිට තවදුරටත් පෙර ූත්‍රෝල දිමේ වේදනාව ගැන විස්තර කරල දීල යවා ඒව කැති ගන ොට තකට සංසාන්ධනය කරලා ධමුණඥානයක් ඇතිකර ගන්න පුළුව අමානඥානයක් ඇතිකරගන්න පුළුවන්. දරූපා වචර මට්ටමේ තකට නිාමිශ සක. නිරාමි අදුක්කම සුකවේදනාාවතිෙන්ට පුළුවන් හැමවිටම අරූ පාවච්චරයති නිරාමිස අදුක්කම සුකවේදනාව පමණයි. එක හිද මතකතියා ගඩ මේ මේවැ අපිට වගේ පැටලවිල්ලක් නෙවේ එදා හිට හාමුදුරණන් වහන්සේලාට එන්නේ මකද ඒ හාමුදුරණන් වහන්සේලා අපි වගේ අය නෙමෙයි අධ්‍යාත්මිකව පුහොමුවක් ලබපු අයි. ධාමක පුහුණුව කියන්නේ බුදුහාමුදුරාගේ ශ්‍රාවකයක වඩ කලින් පෙළක් අය අර ආලාර කාලාම උද්ධකාරාම් පුත්‍ර වගේ එදා හිටියේ අධ්‍යාත්ම ගුරුවරුන්ගේ ගෝලය විදිහට හිටපුයි. එතකොට ඒගොල් අන්ටත් බොහෝ විට තියෙනවා ැ උද්ධකාරාම් පුත්‍ර කියන ගුරුවරගේ ගෝලය වනන් අර අරූපාවචර දෙයාන කිය එක ගොල්ලු පුහුණ කරුයි. ඒ මානසික ත්වය පොතෙන්න් ඉගෙන ගත් ායන ද මේ ලකාවඉන්න පොතන් ඉගෙන ගත්තය. මෙමකත් තිය නොවා කියෙන. එක ගුණ කියන්න පුළුවන්යි ලබපු කෙනෙක් නෙමි. දැම මෙතැන්දිත් පැහැදිලි වෙන්න මේ අරූපාවච්චර මට්ටම මේ මානසික තත්ත්වයක් දියුණු කරපු ඕෝනම කෙනකුට හිඉතෙන්නේ. මේ වගේ මානසික තත්වයත්තමයි බුදුහාමුදුරුවන්ගේ තියෙන්නේෙ රහතන් වහන්සේගේ තියෙන්නේ කියලා මේ ැ මේ ගැටලෝ තමයි මේ ඉතන හිටියම් ක් ඇත්තින ගැටලු. අපිට වගේ නැතුව මේ මවත්තේරෙන් නැති ගැටලුවක් හෙමෙීමි. දැන් ඒ තත්වයට වෙලා දැන් මංකිවවේ සාමාන්‍යෙන් මිනිසුන්ට වේජනාවගන්නේ එකෙතකොට එන්නේ මනුස්සය ගත්ත මේ බණහනායගේ ේජනාවගන එක සාමිස වේදනා. ාවචර මානසික තත්වයයි ඉහින්ද. නිරාමිස වේදනනාති එන්න පුළුවන් ඔයගොල් අන්ටනෙමේ අර අධ්‍යාත්මිකෝනමුත භාවනාවම් ගද්දී උුණු කරලා අරූපාවචර මට්ටමට ගියානම්. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඒ නිරාමිෂවේදනාව අරූපාවචර මට්ට මේ වේදනාව තුළ සංසාරයන් නිර්මාණය කරනවා ඒක හදන් වහන්සේගේ ඒ සවරූපය නෑ බුදුහාදුරන්ගෙත් නෑ ඒවගේම හඳුනාගැනීම යංවේජයේසි සංජානාතියක අපය කොටම් බුදු දෙයක් එනර නිරාමිසවේදනාව සංජානනයක් හඳුනාගැනීම සංඥාවත් තියෙනවා ඒකත් බුදුහාමුදුරුවන්ගේ සංසාරයක් හදන්නේ ඒවගේ අරූපාවචර දෙයාන මට්ටම ඉන්නකොට අරූපාවචර සංසාරයක් හදන සංජානය සංඥාව තියනවා ඒකත් බදුවන්ද්‍රන්ගේ වෙනස. ඒවගේ මේ සං්ඥාවානුව හටගන්න විතක් බු්ුවන්දරණට විතක්ක නැතුවනිවේ විතක්ක සංසාරයක් හදන විතක්කනෑ හදන් වහන්සේට මේ සු ස්වරූපය ෙන්ඩෝ දැ මෙන්න මෙහම ගිහිල්ල තියෙනවා එතකට අපිට බලන්න පුළුවන් මේ ගුණයක් එන්නනම් එක ඇන සංසාරයක් හදන් නැති හැ සංසාරයක් හදන් නැතිවිදිහයේ චක්ු විඤ්ඥානයක් සංසාරයක් හදන් නැතිවිදියේ චක්කු සම්පස්සයක් සංසාරයක් හදන් නැතිවිදියේ චක්කු සම්පස්ස වේදනාව සංසාරයක් හදන් නැතිවිදියේ චක්කු සම්පස්ස සංඥාවක් ඒවගේම සංසාරයක් හද හදන ප්‍රපංචස්වරූපයක් නැති බවක් ඒගැන්නේ තන්හාදි්ටි මානවලින් සංසාරයක් හදනකට ප්‍රපං්චගේනවා ඒ ගුණයක් නැතුව අර බුදුහාමුදුරාගේ මනස වැඩකරනවා එක නිසාවෙන් බුදුහාමුදුරුවන්ට වාද විවාද නැ සන්ඩු සරුවල් නෑ ඒවාගේම උසාවාද පිසුනාවාජ පරසාවාජ්‍ය සම්පප්පලාප නෑ. ඒවාගේ මානුසේ කෙලෙස් සොල සක්‍රීිය භාවයක් නැනුතේ කෙලෙස් නෑ. ඒගේ එතකොට මේ මගේ ප්‍රසරූපයක් වෙනොට නැමත සංසාරය හදන්නේ ත්න. ද ඒක තමයි මේ මහගච්ඡායන මහරහතන් වහන්සේ යංකිසි පරියායකින් මේ පැහැදිලි කරේ. මේ පරියාාය තමයි බුදුහාමුදුරු නම් කරේ නම් මදු පින්්ඩික පරියාය මේ නමදී ලදන්නේ ඒදයට දැ මේ ස්වරූපය බුදුහාම්දුරග මේ ස්වරූපය එනකොට අපි ඉගනගත්තය ඉගනගන්න ධර්මනයට අනුව තවටිකක් මේකමනකොට මොනවගේද මේ ප්‍රඥාව කියෙ හැසිරෙන්නේ කියලා දමන් පැහදිලිගන්නුවා ඇබැයි මේ සූත්‍ර ගනක් මේ ප්‍රඥාවට පැදිිකිරීම මේ පිංවතට මීට පෙරමං පැහැදිල් කර මහා වේදල්ද සූත්‍රිය මේ පෝයි දවසේ දිහින්ඩිකට පැහැදිි කර එක අ සාරිපෘත්තු මහාරාතන් වහන්සේ ඒවගේම හනි හාමුදුරාන් වහන්සේ පැහැදි කොට්ටික මහරතන් වහන්සේ මේ ප්‍රඥාව ගන පැහදිලි කිරීමක්රන සරියුත් හාමුදුරු දේශනා කර ආකාරය ඒකෙන් දෙන් මේ මේ විදිහ සංසාරය නිර්මාණය කරන්න ඇති ඇහැක්තිබිලා. ඒ හැයට රූපයක් පෙන්ලා. ඒ රූපයෙන් ඇතිව පංචස්කන්දස රූපය ඇති වෙලා ය උපාදානවෙන් ඇතුව යනකොට ප්‍රඥාවේශ රූපය කොහොමොවීද. මේක ගැන වැදවත්තෙන්වා. මොකද මේ ප්‍රඥාවත් අපේ මේකමට හන තුළ මේ සතිපට්කාාන භාවනාවෙන්. ඇහර හා මේ ප්‍රඥාව ඇතිකිරීමය ගුණයක් නෙවෙේ භාවනාව මේ කයින් ගෙන අරමුණක මෙන්න මේ කියන ගුණටි ක ලබා ගැනීීමට ම සතුපට්ටානය කියනක තේරුම. රවගේ සතුපට්ටානය වැජුවම වැඩෙන්නේ මේ කියන රාතන් වහන්සේගේ තියන මානසික ස්වරූපයට ලංකරන්නේ කයින් එන අරමුණයි. එම ලඟුණ කියලා ඒගේ ඇහන්ගෙන් ආරමුණ ට අහසත පොුවගේ වනත් සේෙන්ට පුළුව අනසින්ගෙන් ආරමුණ හගත පලුවගේ වෙනත්සෙන්ඩ පුල එකට මක් නෑ මේ කයෙන්ගෙන අරමුණකම්මේ ගුණේ ලබාගත්තෝ මේ කියන එක ගුණයක් ලබාගත්තවොත් යා ආර් ශාවෝකය එක්කෙනවා සුවන් එච්චි පුද්ජලයක්කෙනවා සම්මාධීට්ටි ලාබි එක් වෙනවා. ඒක තමයි මේ පිංවතුුන් එපුහුණ අනාගතය ලබාගතයුතුදී දැන් එන අපිට මේ වගේ පුහුණුවක මේ වගේ ගුණයක් ලැබෙනකොට ප්‍රඥාවේතරූප කොහොමද. ැට රූපයක් වෙනකට ප්‍රඥාව පිහිටුන විදිිය. මේවයි මේ විදිහමයි. පුුණුවද චක්කු සම්පස්වය ඇයට ගන්න හැට රූපයක් වෙනකොට ඒ ය වේදනාව වෙනවා පස පච්චියය වේදනා වෙලා. ේජ තන් සංජානාති, ඒවේජනාව ඉන්ද්‍ර හඳුනා ගැනීමට උදව්වෙනවා අඳුනාගැනීම විතර්කයට උදව්වෙනවා. විතක්කය විතර්කය තන්හාජිට්ටිමාන හදන්න උදව්වෙනවා. මේම තමයි සංසාරය නිර්මාණමින්. දැන් අපි බලම අපිට පේන රූපයක්. අනුව ප්‍ර්ඥාව තියනෝනං මේ සංසාරය හදන එක අනිවාර්යෙන්ම ප්‍රඥාව නැති තැන් තියෙන නැතිතැන එක සංසාරයක් නිර්මාණය කරනවා මයි. සමාර් ධැනක තියෙන ප්‍රඥාව අන්තර්ගත වෙන එත එතන සංසාරයක් නිර්මාණය කරන. එන ප්‍රඥාව කියන එක බුදුහා මුදුරුවව දේශනා කරන දොකාරයි. සංසාරයක් නිර්මාණය කරනු ප්‍රඥාව හා සංසාරය විමුක් තියල බාරි දෙන ප්‍රඥාවකිල ප්‍රඥාව දෙකයි දොකාරය. එතකොට සසාරයක් හදා දෙන ප්‍රඥාව තුළ තියනවා සංසාර ස්වරූපයෙන් මත එකනිකට වෙනස් ප්‍රඥාගුණ මේ අවබෝධයගිනිකයි ප්‍රඥාව නැතුව සංඥාවය හඳුනා ගැනීම නිවෙේ ප්‍රඥාව කියන්න. ඒ කියන්නේ සංසාරයක් හදන ප්‍රඥාවේ තියනවා හදන සංසාරික ස්වරූපියෙන් මත ආකාරතුුණ. හදන ආකාර කියන්නේ කාමාවචර රූපාවචර අරූපාචර එහනම් කාමාවචර සංසාරයක් හදන්ඩ පුළුවන් ප්‍රඥාවක් තියනවා එක කාමාවචර මට්ට මේ ප්‍රඥාවක් එවගේම රූපාවචර මට්ට මේ සංසාරයක් හදන ප්‍රඥාවක් තියෙනවා එක රූපාවචර මට්ටමේ ප්‍රඥාවක් අ මට්ට මේ සංසාරය නිර්මාණය කරන ප්‍රඥාවත්වය න එක අරූපාවචර මට්ට මේ ප්‍රඥාවක් ඒත් තුනම ලෞපික ප්‍රඥාගේල බුදුහාමුදුරු දේශනා කරන හැබැයි මේ කියන තුනම කුසලය තුළ අන්තර ගතයි අකුසලයක් නෑවිට මේස සංසාරය හදැන්න පුළුවන් ක්‍රම දෙක් තියන අ කුසලෙන් සංසාරය හදන්න පුළන් කුසලයෙන් සංසාරය කදන්න පුළුවන්. දැන් කුසලෙන් සංසාරය හදන වෙලාවක කාමාවචර කුසලයක් නං එය ඒක කාමාවචරමට මේ ප්‍රඥාවක් වන්න. එවගේ රූපාාවච්චර කුසලයක් වන රූපාචර සංසාරයක් හදන තැනදී රූපාාවච්චරු ප්‍රඥාවන්න. අ පාවචර මට්ට මේ සංසාරයක් අදනකොට අරූපාවචර මට්ට මේ ප්‍රඥාවක් කියලකට කියනවා. දැන් අපට සාක්ෂි විදිහයට ගන්න පුළුවන් වෙන්නේ ැ මේ පින්වතුන්ටත්වය කාමාවචර මට්ට මේ ප්‍රඥාවත්ති ෙන්ඩ පුළුවන් නමුත් මේ පින්වතුන්ට හැදිලුව කියන්න බෑ මෙන්න මේ තැන මල්ලඟ ්‍රරූපාාවචර මට්ට මේ ප්‍රඥාවත්ති බුණ කියලා බුදවාමරගේ ගුරුවරය වන ආලාර් කාලාම ඟ තිබන පැහැදිලුව රූපාාවචරමට්ට මේ ප්‍රඥාව. ඒවගේම හුද්ධකාරාම් පු්‍ර ළඟ තිබුණා අරූපාාවචරමට්ට මේ ප්‍රඥාව තැන් කාමාවචර කුසල් කරන ඕනම මනුසේ ළඟ මේක බෞද්ධය ෙන්ඩ ඔන්නෑ ඕනමා ගමක කාමාවචරපුසේයක් කරනකොට කාමාවචරමටන මේ ප්‍රඥාවත් තියෙනවා කිසිම මනුත්සේකොට බෞද්ධය කුුණත් එකයිමක නැතත් එකයි කිසි මනුසේගේ අකුසල් දහයිෙන් එකක් කරන මොහොත සංකල්පනාවල මේ බණහනකට ඇබු ද්‍යාව්‍යාබා දහටගන්න තැන ප්‍රඥාවනේ එකන අකුසල් දහාය සංකල්පනාවල පහළ වෙනකොට ප්‍රඥාාවනේ එන අකුසලය තුළ ප්‍රඥාව අන්තර්ගත නෑග නොදර්මී ප්‍රඥාවයනම් සම්බන්ධ කුසල් පාක්ෂික චෛතසිකයක් විදියට එතින්දි කාමාවචර කුසල් ලත් ධර්මදී සෑම කාමාවචර කුසලයකම ප්‍රඥාව නෑ කිය නොධර්මී ප්‍රඥාව තියෙන කාමාවචර කුසල් ධර්මය තියන්නේ ධානය සීද සිිල් රැීමට උදව් වෙනවා සිිල්ැ රැකීම තුළ පන්සිිල් රකිින්ඩගත් කාමාවචර මට්ට ප්‍රඥාවක් දියුණු වෙනවා එක වැඩක් දන්ද වෙන ඒවගේම දන්දෙන්ඩ ගත් එක තියෙන හැබැයි කාමාවචර මට්නම ප්‍රඥාවක් නැති කුසල් තියනවා කාමාවචර කුසල් තියෙනවා ඒවාට ධර්මයගන වන්දනාව වදනාව තුරළ ප්‍රඥාව කියන චෛගසිරිය බලපාන එකක් විදිහට ධර්මය පැදිලි කරන්නේ. ඒ නිසාාව වන්දනාවේ ආනිසංස විදිහට ඇැමලටෙන් පෙන්නන්නේ ගුදුහාමුදුරුවන්ට වැඩත් බුදුහාමුදුරු දේශනා කරන්නේ අභිවාදන සීලිශ්‍රය නිචන් වඩ්ඩාපචායනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුපා බල ආවිස වර්ණ සැප්ව බල කියන ආනිසංස ලැබෙනෝ ගනවා ප්‍රඥාවන හැ හිගන්නකුට ධනයක් දුන්න ඒ දානය තුළ ධානනි සන්ත දහාමුදුරු දේශනරන්න දේශනා කරන්න කොට. ඔය වන්ධනාව ආනිශංස හතරට තවයි එක පිටතු කන්න ආු වන්න සැප බල ප්‍රඥ්ඥාව එන අපට ඔොයාගඩ පුළුවන් මේ කාමාවචර ගුසලේ ත්‍රඥඥාව තියන කුසල් තියෙනවා නැතිුශල්තිවාෙන. වන්දනාමාන... තුළ ප්‍රඥාව කිය චෛතිසිකයේ බලියකට එන එකක් නෙවෙ. දානය සීලයේ ප්‍රඥාව තියෙන්දිය. දැ දැන් අර හාමුදුරුවන් වහන්සේලාට ප්‍රඥ්ඥ තියන්නේ සමර හාමුදුරුව හිත නොව මේ ලෞතුරා බුදු හාමුදුරුවන්ගේ මනසේ ප්‍රඥාව කියන එක සමාරයට කාමාව ජනමටට මේ ප්‍රඥාවයි ගොල්න්ට තිය මට මේ ප්‍රඥාව වෙන් ඇතිකේ. සවා අධ්‍යාත්මිකව සමත භාවනා දියුණුකරපු ශ්‍රාවකය හාමුදුරණන් වහන්සේලාට ඉතනවා මේ බුදුහාමුදුරවාන්ගේ ඔය ගැටුම් ඒවවා නැතු වෙලා තියෙන්නේ සමාරේ තියෙන්න්න පුලු අපේ වගේ රූපාවචර මට්ට මේ ප්‍රඥාවක් පුහුණු කරලා තියෙන හින්ද කියල. එහම නැත්න අරූපාවචර මට්ට මේ ප්‍රඥාවක් පුහුණු කරු හින්ද කියලා. මේ එකක්වක් ගැලකෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ රහතන් වහන්සේගේ ප්‍රඥාව කාමාවචර මට්ටමවා රූපාාවචර මට්ටමත් අරූපාවචර මට්ටමවා දෙෙමෙයි ලෝකෝත්තර මට්ටම ලෝකෝත්තනයගන්නේ සංසාරයක් හදන් නැති මට්ටම සංසාර විමුක්තිය තියෙන මට්ටම එතකට ප්‍රඥාවේ කෘති්‍යයම ගද අවබෝධය එමන දැන් අවබෝධය කියන එක බුදුහන් දුරන්ගේ අවබෝධය සංසාරයනිවේ සංසාර විමුතියි දැම කාමාවචර මට්ටම ප්‍රඥාවත් තියන මනුසයගේ අවබෝධයම කක්ද ප්‍රඥාවෙන් කරන්නේ අවබෝෘතිය අවබෝධය සංඥාවයෙන් කරන්නේ කෘත්තිය උගත්චම ගච්චම කියනෙ කම වැඩිවෙන්නේ ප්‍රඥ්ඥාව වැඩිවෙලා නෙවේ මනන්සයන්ගේ. සංඥාව වැඩිවෙලා. එන දැ වර්තමානයේ මිනිස්සු මොන්දිසෝරීන්දලා ශ්‍රද්‍යාලදක්වා මේ ආයතන හදා ගැෙන මේවන්කරන්න එමකද ප්‍රඥාව ලබා දෙදනවා කියලා නංගාගනත්තියෙන්නේඒවැ විසිද්ධාලවටත් එහම නවත්න දන්නේ ප්‍රඥාවගාගන්නම ප්‍රඥාව ගැවිලවන. ප්‍රඥාව කියන්නේ ධර්මයට බදු හාමුදුරු පෙන්න ප්‍රඥාව අධ්‍යාපනය දනින් ලැබෙන එකක් නෙමි උගච්චමෙන් ලැබෙන එකක් නෙමී උගච්චමෙන් මිනිකොට ලැබෙෙන සං්ඥා දෙ සඥාවයි ප්‍රඥාව වරදධ ගත්තේ එක තමයි විශීප පෙනසිය වසේ ලංකාවයි බෞද්ධයන්ගේ විනාසේ දැන් නිවන්දකින්ට ඕනන් ලේසිී කාටද උගත් කට කියලා මේ ලංකා මිනිස්සු ඉතරක් කියා. ම කියියන් ේතු පිගන්න හිනිසු ඇඩිවිඩලාන්න එහම නියයි ප්‍රඥාවයි සං්ඥාවයි සමාන කර මේ අකුසලය තුළත් තියෙන දෙයක් ස්ඥාව කුසලය තුළ තිය දෙ ස්ඥාව ත්‍රඥාවේන අකුසලය තුළ නෑ කුසලය තුළ තියනවා ඇබැඒ කුසල්ොල වන්දනාමානවලට අයිති කුසල් වල ප්‍රඥාවනය එ රපා වචරකුසලේ ්‍රඥාව තිය රූපා වචරකු සල ස්ඥාවතියන සඥඥාව කියන එකයහිෙන අපි උගච්චමට සම්බන්ධ සඥ්ඥාවයි ්‍රඥාවනේ උගත්තු වැඩි වනාගේ ලැහෙන ඒ උගච්චම තමන්ගේ වැඩී කියලා එක නිවන්දකන්ද මූලි හේතුවන්නෙේ මේ වාරද ගත්තය පෙලක් දේශුරයොත්තින්නවා උගත්තු හින්ද නිහන්දගලේ සිිකිය ඒව විස්්සාාත කරන න අයගොල්ලෝ සම්පූර්ණ බුදුහාමරග ්‍රාාවකයක්කා වඩබ උගචම රන්දාා පවති සංඥාවම නිවන රඳා පවතියන්නේ ප්‍රඥාවම ප්‍රඥාවයෙන් ප්‍රඥාවෙන් කරන කෘතිය හඳුනා ගැනීමේ ගොඩක් වැඩිකර ගන්න කගනීම අවබෝධ කර ගැනීමේ ගුණයක් ලබා ගැන මොකත් අවබෝධක ඒ අවබෝධ වෙන්නේ දුක අවබෝධය කියන එක උගච්චමක සම්බන්ධයක් නෑ කියන්නේ ධර්මාණ පොළුව අධ්‍යාත්ික ලෝකය අලර කාලාම කියන්නත් මේ කළ තමයි ප්‍රඥාව කියලා බුදුහමුදුරු දේශනා කරන එක ම ැරයකි ද පැතිකට න වර්තමානය ඔගොල්ල වගේ ආනාරකාලා මගේ ත්‍රාවක පටලෝගන්න නෑ එබු සංඥාවට ප්‍රඥාවර වෙන එක හිද උගත් පිස්සුවක් නෑ මේ සංඥාවට ප්‍රඥාවගේල පටලෝ ගැනීම උගත් පිසුව මේ ධර්මතා ඉගැනගන්නඩ බැරිවීම බුදු හාම්දුරන්ගේ ධර්මය අතර මංගීම ජැඒට නැති ශ්‍රාවගේ විතරයි මේ ධර්මයෙන් ප්‍රවජන ගන්නේ අති දෙෙත්තහෙමයි පර්තමානෙත්තේ හෙමයි හනාගතෙත්හෙම එහම නැතුව තමතමන්ගේ සං්ඥාගටට මේහංසාරයෙන් ධර්මය දව්ව කරන්න මුලුවන් හැකියාවනෑ ඒක නිගම්ම නිගම් මේ යුගය අනුව මිනිසුන්ට ඇදචි බිත්සවා පැරණ මිනිසුන්ට පිස්සුව නෑ උගත් පිත්සුව කියෙන ක නෑ උගත් පිස්ුව කියන සංඥාව ප්‍රඥාව ලෙත භාර්ගෙන් දැන් කොහොම හරි මේ ප්‍රඥාවෙන් කරන ගෘත්්තිය ධර්මාණකූලෝ ඉගන ගැනීම වැදගත් ප්‍රඥාවෙන් කරන්න දුක අවබෝ අවබෝධවීම වෙන්නේ මොකත් දවබෝධ වෙන් දුක. දැන් දැම් බලන්න දේවාලයක් ගානය යන බද්ධ ඉන්නවා. ගහ ගල ගානී ගිහිල්ලා ජාතිකා පවත්වනවා වන්දනාමාන කරනම නොන්දේ ඉගොලු බලාපරොත්ය. ඉගොලු හමහරවිට ලංකාවේන්න හළ පෙළි උගත්තුත් තින්නවා නූගත්තුත් තින්න එක බේදයන මේ තඥාවට ප්‍රඥාවක සම්බන්ධයන්නේ උගතවි ප්‍රඥාවතියෙන්න්න පුළුව නූගටාඟ ඩ පුළුව උගඥමයි නූගච්චමයි ප්‍රඥාවක සම්බන්ධය නෑමකට පරිබාහිරදයක් ප්‍රඥා කියන ධර්මී දැ ගත්තු ිහිෙල්ල හන්ඳනාමාන කරලා ඉල්ල නොමනවාද. තමන්ගේ ජීවිතයට හොඳ දේවල් දෙවියන්ගේ ඉල්ලන්න පුළුවන් අනුත්්‍යයන්ගේ ඉල්ලන්ඩ පුළුව නුසයගෙන් ඉල්ලන්ඩ පුුවන් වන්දනා කරන්න පුළුවන් පුද පූජාව පවත් අන්ඩ පුළුවන් දාන නෙවීමේ. අහුතු විදිව තොවිල් බයිල් ඒවගේවා දැ දාන නෙවී නතිෙන දේවාල්වල දවපූජාවග අමුතු පූජාවන් බුද්ධ පූජාවගේ කකුද නෙවීම. එ ොවිල් බල් ල තියන පූජා වනේවානි ආනෙ පරජමේ කිය ඒ පූජාතියන්ලා බලාපොරොත්ය නොත මන්ට සේතා ශාන්තියක් උනද මේ ශත සාන්තිය කියලම මිසුියන් හාපතා මොනවාද්‍යහාාපත දුක නැති කම්මක් මොනවාදදු අමුතු දේවාල මේ ආර්ථික ප්‍රශ්නෝලිං දු පව ප්‍ර නෝලිින් ්දුක්. ජේශ ාලන වසෙන් ආ පුුදු එම නැත්න ස්වභාවික විපත් වොලින් ආ පුුදු ඕ ඉල්ලනවා ඒ ඒදුකින් ඉදහස් කරලා දෙන්ද කියල යාතිකා කරනවා යාඥා කරනවා මන්දනාමාන කරනවා පුද පූජාපවත්තනවා මෙතන ප්‍රඥාවනේ ලෞකිකු ප්‍රඥාවේ කාමාවචර මට්මිත් නෑකිෙනන බද්වා එනම් කාමාවචර මටම ප්‍රඥාව තියෙනවා වගේ නොමේ පන්සිිල් රගෙන මිනිස්්චුළග එක හළම මට්ටමකට නෙවෙේ යාළග තියෙනවට පපුදු පූදා පවත්වන මිහලගනේ.ඉට පන්සිිල් රැකන්ඩ යාටම කොහොමති ගුණයක්කාවේ පන්සිිල් දැසත්කු මරන්න හොඳ නෑ කියලා යා අවබෝධ කරගන තියෙනවා. එක යන්නේ ඕෝකර් දැන් අතීතය මිනිස්සු මේ මගේ දේවල්ම මිනිසු දහම් පාසල් ලොලිගෙන්වෙන අට දහම් පාසල් වල ජතියක් තිබුණ න මහිට අවුරුදු පනාගට ඉස්සල ලංකා. ඒවගේ පාලි ෞද්ධ විසිදාලත් නෑ. ඔව භවිධර්මට යවුසනුත් නෑ එ කිමුතුම් ඔක්කොම තියනවා ඔක්කොම කරලා. ඳ ප්‍රඥාවන්තය කියලත් වැජ වෙනු හැබැ ප්‍රඥාව කියනීම ගක්ද කියලා දන්නේ තිීක තමයි පක් යැ ඔන්නහොම ගැටලුවක් තමයි වර්තමානයේ විසියක නිවසේ ලංකායි බෞද්ධයන් වෙලාදී ද ඉස්සර මිනිස්සු මේ ප්‍රඥාව හරියට කියා දුන්න හැබැ කියා දෙන්න මනුන්සයා තමන්ගේ මේ වර්ගයාට මනුසයටට අප අත මුතු මිත්ව මේ ප්‍රඥාවගයාාදන්ට ලස්සන වචන දෙකක් භවිතා කල දින බලන්න මේ තරමයි මේ බුදුහාමුදුරගේ ධර්මයෙන් සංක සංස්කෘතිය භිවුණ මේ සංස්කෘතිය බුදු හාමුදුරාගේ ධර්මය පරපුරෙන් පරපුරට ගලායාන ක්‍රමින් එකෙන් අම්මගෙන් දරුවන්ට දෙවපයාගෙන් දරුවන්ට දරුවන්ගගේ අවත ඒගොල්ගේ දරුවන්ට මේ පරපුරින් පරවරට ගි්ඥන්ද විභාග ලියන් විභාග පාලසෙන්ද වියනෑ මලවතය අකුරු ඉගෙන ගණ්ඩුවක් ගියන. මේ ප්‍රඥාව තියෙන තැනයි නැතිතනයි ලෞකික ප්‍රඥාව තියෙන තනයි නැති තැනයි පැරණි මිනිස්සු තමන්ගේ දරුවන්ට ඉගැන්ගේ අවුරුදු හට. ඒ හිද මෙහෙම දෙයක් මෙ හත පහල ළමයින්ට මේ ලෞගක ප්‍රඥාව කාමාව චරමට මේ ප්‍රඥාව ලබාද ඉඩ බයි ප්‍රඥාව කිය එක පිහිටන එකක් නෙේ ළම මයිනසේ පිහිටන්නෑ තැන්ල්ල් අපිට මෙහෙම සිංහල පස්ථා පිරුලත් තියෙනවා හය හතර තේරෙන වයස හයහත නොතේරෙන දරුවෝ දරුවෝ ඉඳමි ඉ හය හතර කියන එකක් ගැනන හයහතරම කක්්ද. කාම ්‍ර්ඥම. හෙවොල් මලපතයේ අපරක් වු ගන්න අන්ඩුවත් මුස්සාගත් නෑ ඉසරමිනිසු. හයහතර යගන්නන්න මහන්සි ගත්තා. අයාතරය නියෝජනය කර අනිව නොුවද. බුදු හාමුදුරුව පෙන්නන කාමාවචර මට්ට මේ ප්‍රඥාමිකර රූපා වචරමට හෝ අර්ෝපා වචරණ පාමාවචර. හයහතර කියලා බෝධද ප්‍රඥාවෙන් අවබෝධන ොකක් දවබෝධ කරලා දෙන්න මේ අදම ්‍යව තමඟ දරුවන්ට කුසලයාුසලේ හය කියන්නේ කුසලේ විපාක සංසාරය හතර කියන්නේ අකුසලේ විපාක සංසාරය වන සතරපාය එන සතරාපායේ උපත්තිය ලැබෙන විදිහේ ක්‍රියාකාරකම් මේවා කායික ක්‍රියාමී වාටත ක්‍රියාමීේවා එවගේ කාම සුගතියේ උපත්තිය ලබන සුගතියේ එතකට මනුසත්්‍යය අරණට පර්සේ දිවිය ලෝක හයයි ධර්මාණකොලො පැදිවම් හය ඒකයි. එනම් කාම සුගතිය උපත්ය ලබන කායකර්ම වච්චිකර්ම වෙන් කරලා දෙනවා අවබෝධ කරලා දෙනවා. මේකට ගෙන හය හතර කියා. <mile> ැ පොඩිම ට හතරු ගන්නන්ඩ යන්නේ දැල්ලමයි හොඩීල් කාලය වුනද ධර්මයව ගන්නන්ඩ යන එහම කරලා නෑම මුතු මිත්තුු අයහතර ගයාාගී ලතින්නේ අවුරුදු හතෙන් පාල් පස්ස මෙන්න ලෞකික ප්‍ර්ඥා ඇැවැයි මේක ඉන්න ගන්දගන්න බෑ පාටෝ මේකනේ බුද්දු හාමුදුරල්ලඟ තියෙන ප්‍රක්්ඥ මේක නැතු අනිගන්ද හින්න පාටුවව බැලෙන් හිතකොට මේ හයහතර තේරච්චික් කෙනේ හයහතර තේරුම්ගත්ත කියන්න එමකක්ද කාමාවචර මට්ට මේ කායිුක අකුසල් හා වාචිසික අකුසල් ගැන දැනුවත් තුනා කියලික. කායි තුනයි වාචිසික අකුසල් හතරයි කරන්න නඇතුව ඉන්නවාය එසීලයා. මේ හයහතර තේරුුණාම තියනවා බෞද්ධයාගේ බුදුහාමුතරාන්ගේ ශ්‍රාප්ප ගුණයක් අයහතර තේරුණාගන ඉගෙනගත්තර භාග පාසුනට නෙව හිමික් අතු අතීතයේ මුතු මිතු කරලා නෑ භාග පාස් කරලා නෑන තමගේ දරු හයහතර ගියාදීල හයහතරට අනුව ජීවත්තෙන්ඩ උපදෙක්දීලා තියනවා හයහතර කඩනාය නික මනුසත්්‍යයයට හී නැයි කියලා සමාජයෙන් හෙලා දැකලා තියනවා. ඒ ප්‍රතිඵලයක් විදියටට එදා අධික ලේස සත්තු මරණ මිනිස්සු ඉඳදලනෑ හොරගං කරන මිනිස්ු ඉදලනය අඩු ඒවගේ කාමේවර්දවා ඇසරන මිනිස්සුනෑ බොරු කියන මිනිසුනෑ කේලන් කියන මිනිසුනෑ කොට වන මිනිසුනෑ බොරුවට වැඩක් නැති දේග ෝගිව හිටිය නම් මිනිස් මේ කියන දැංර නටබුම් ලාතියනෙන පොළොන්න්නරුව අන්ුරාධපුර තිදුරල් පවවා ගීහිස්ථානොල ඔච්චර වෙෙර ව්‍යස්ථාව ව්‍යරස්ථානහ දන්්ඩ බෑයි සම්පපලාපේ අධික මිනිසු ලංකා හිටියයන ඔච්චර වැැව්හ දඩ බෑ. අදවලන්ට ඇවොල් නඟෙ දරුව ඒ හදපු අතීත මුතුම් මිත්තුවර හයාහතර දැනගෙන හදපු මුතුම් මිත්‍යගේ නිර්මාණවල නටබු මුටනැගලා. කරන්නේ කායකක්කුස කරන්න වාචිචික අකුසල් මෙන්න විෂ්කෙක්වැනි සේවාසේ දූ දරුවෝ ඒ දූදරවාන්ගේ අමතරාථ තමයි මේ බනහා ඒක තමයි ඒගොල්ලගේ ප්‍රඥාව යැ එතකොට මතකතියාක ඇන්න මේ ධර්මානගූලුව කියනද වෙන දෙයක් අපි හිතන දේ වෙන දෙයක් අපි ප්‍රඥ්ඥාව කියන්නේ උගච්චමට කියන ආරෝඩ නාමිය උගච්චම කියන එක සබතා පලති සංඥාව මතයි. සංඥාව කිය කලු සංඥාවගේ හැට පෙන් ගත් සදන්න පුළුවන් කනට හන සබ්දෙත් හැරවා. එනම් පෙනිචේ හි චසිික වැඩි වෙලා ආදාගත්තේ බවබූදතතිිගත්තමයි ගච්ච. ඒකන් සංසාර මුතියකට උදව් වෙන දෙයක්නෑ. සංසාර විමුක්තියට නුසමටෙන් ද්ව වෙන දේ තමයි ප්‍රඥාව ඒක තමයි අර හාය හතරය කියලා කැරන්නෝ පස්ථාපිරුල්ලකින් සමාජගත කරී එතකට මොකද මෙතන ලැබෙන ප්‍රඥාවල් ලබෙන අවබෝධයන්නේ කුසලේ කුසලේ පිළිබඳවබෝධිය ඒ විතරන්නේ කුසල් නොකර ඉඩීමේ අවබෝධිය අකුසල් නොකර ඉඩීමේය අවබෝධයුස කිරීමී අවබෝධයගේ ප්‍රතිඵලතමාතීද ශ්‍රී විබෝස්තිය. මෙන්න හය හතරතයරෙන සමාජයක් හැදවාම අවුරුදුහතේදී තියෙන වාසි. හයාහතර තේරෙන් නැති අය හැට කැනලා හයහතරිගෙන ගණ්ඩගේ හිල්ලා මාරු වැටිච්චි සමාජයතමය වර්තමාන දකිනතිී. මේ ගැන සැලකිනිිමත්ත. අපිත් ඒක කොටස්කාරය හින්ද අපිටත් ඔන්නම් මේ මෙන් ප්‍රෝජණන ගන්න අපි අර මුල්ල ඉඳ හදන්ඩ නොන්න ඇතුව අපේ වයසට අනුව ඇදිචි දෙයන් නෑගීල දමන් විශවාත කරන්න අමාජයෙන් හදලදීප දෙයක් නෑගීල විශසාවාත කරන්න අපි ඔක්කොම අලුතෙන්ම තම තමන් එදිනෙදා හදාගන්න දැ ඔන්න කාමාාවචර මට්ටම ප්‍රඥාවයෙන් එතකොට අවබෝධවෙන්න මොකක්ද සාංසාර සවරූප දෙයක් දෙකා ඒ කියන්නේ සතරාපාය කාම සුගතිය මේක වෙන් කිරීමේ හැකියාව යාටතියනු. නමුත් මලපති අකුරක්වත් දැන්නේ. ඒ වනාට මෙන්න මේ වගේ වැඩකරොත් මේ වගේ කායික ක්‍රියාකරොත් නිර්මාණය වෙන්නේ සතරාපායේ සත්ව ස්වරූපයා. මේ වගේ කායක ක්‍රියාකරොත් නිර්මාණය වෙන්නේ දිද්්‍යය දේවත්තේ සත්වස රෝපයක් කියන අවබෝධය තියන මේක සං්ඥාවකින් ලැබච්චි ගන්නව මේක ප්‍රඥාවයි. දැන් උදකාරම් පුත්‍රත් ට වැඩියේ ඉහල් ප්‍රඥාවන් ලබා ගත්තා. හිත ඒ ප්‍රඥාව හැබයි අ දැන් හය හතර තේරනවාගේ මට්ටමට වැඩි ඉහල්මටම. හය අතරදේරනකට ප්‍රඥාවේ යංකි සීමාවක් තියෙනවා ඒගොල්න්නන්ගේ වැඩිම ප්‍රඥාවන්තය වෙන්න එතකොට අ අකුසල් කිරීම වැලක නොව හුඟක් කුසල් කිරීමෙන් වැඩිවෙනවා කාමාවචර කුසලය ගිරණ ස්වභාවය වැඩ වෙනවා. එතකොට එයා ඟ අවබෝධයක් ඇතිවෙනවා මේ සංසාරදුක නිර්මාණය වෙන්නේ අකුසලීමම පමණයි. සසාරදු කාමාවචර කුසලේ තුළ නෑ නෑගක ඇත්ත බොරුවක් නෙම ඒ අවබෝධී තියෙන. නමුත් කාමා වචර කුසලයෙන් ලැවෙන විපාකය වන දේවත්වය හෝ සාමාන්‍ය ඉහල මට්ට මේ සිටුව රජ වගේ මනුත්සත්වය. කාමුතුකති කියනක මනුත්වය දවත්වෙන කියන්නේ තො මනුසත්්‍යය තුල රැඟවෙලා තියන දු කාමාවචර මට්ට මේ ප්‍රඥාවට තේරෙන්නේ. දේවත්්‍යය තුළ සැඟවෙලා තියන සංසාරදුක ප්‍රඥාවට ගෝචර වෙන්නේ. රූපාාවචර ප්‍රඥාවට ගෝචර වෙන ඇතකොට අර කාම සුගතියේ සැඟවෙලා තියෙන දුකත් අවබෝධ වෙනු. එන්න රූපාවචර ප්‍රඥාව කියන එක සංසාර දුකේ කාමාව්චරයේ අස්ස මුල්ලක් නෑරම තියන සංසාරදුක අවබෝධ වීමෙන් ලැබෙට පලිය. එක යන සතරපාය තුළ සතරරා පාය නිර්මාණය දයෙන්නේ දුක ඒවගේම කාමසුගතිය නිර්මාණය වෙලා හැදන්නේ දුකක් කියලා අවබෝධන ඔන්න රූපාවචර ප්‍රඥාවය තියන වෙනස සංසාරදුක තකොට බදුහාම්දුරුව අවබෝධ කර ගත්ත සංසාරධකයේ කාමාවචර මට්ටම සියනුම සත්‍යන්ගේ දුක අවබෝධ වෙච්චි ප්‍රඥාවත් තමයි රූපාච ප්‍රඥාව ඇ රපචර්‍රඥාව තුළ ්‍රූපා වචර මානසික තත්ත්වය තුළ සැඟ වෙලා තියෙන්න සංසාරදුක අවබෝධ වෙන්නේ. ඒ ඒ දුක අවබෝධවෙන් වන අරූපාාවචර ප්‍රඥාවේ. ඇකයන්නේ බෝධිසත්වයන්ට ආලාරකාලාම මුණ ගැෙනකොට ගුරුවරයමි මේ ගුරුවරයා කාමාාවචර මට්ට මේ සංසාරදුක අවබෝධ කරගන ප්‍රකා වචර මට්න මේ ප්‍රඥා සහිත ද්ල ඒවන විට හැවයි උද්ධකාරාම්පු්‍ර ඊට එහාගිය අධ්‍යාත්ක ගුරුවරේ ඊට එයාගේ කොහොමද කාර ආලාරකාලාම රූපාවචර මට්ට මේ හැටැග වෙලා තියන දුකාව බෝධ කරගත්ත නැතුවට උද්ධකාරාම් පුත්‍රගේ භාවනා පුහුණුව තුළ අධ්‍යාත්ක පුහුණුව තුළ පාවච්චර මටන මේ තියෙන දුකත් අවබෝධ කරගන තියනවා. එතකොට එයාගේ ප්‍රඥාව අරූපාවච්චරයි. එනම් මෙතන බෝධි සත්්‍යයන්ට මොනහෙච්ච ප්‍රඥාවෙන් ඉහනම් පුද්ගලයා ආලාර කාලාමනේ උද්ධකාරම් පුත්්‍රයි දැමින් තුට එට ගැීම. ද හිටියර ත්‍රිවේදය දන්න බමුණ තමයි බුදුහාමුදුරුවන්ට හඹවෙක් හොඳම ප්‍රඥාවන්ද. බුදුහාන්දුර හෙම දේශනා කරන්නේ. බුදහාදුර තමන් වහන්සේගේ ගුරුරු දෙන්නේ කියලා නංකරලා තියෙන්න්නේ මේ දෙන්නා. මේ ප්‍රඥාව මත නිසා සඥ්ඥාවමත හින්දනවෙන්. ඕවන තරන් අපිට බලන්ඩ පුළුවන් ත්‍රිපිට කිය තියෙන්ෙනවාද උද්ධකාරාම්පුත් ්‍රහධාරපු වේදයක් නෑ ්‍රවේඩියනෑ එ උගත් එදා හිතන රයෙන් වේදී ගෙන ගත්ත මකද එනදයක් ඉගෙන ගන්න නෑ. දැ පින්මතුන්ට වගේ විසය ගොඩාක් නෑවටන විසිද්ධාලනෑ. ඒ එදාරිමන එකම විසිද්්‍යාලය තමයි වේදිය උගන්නන විසිද්‍යාලය ්‍රිවේදිය කියන වේදතුනා. ේදතුන හැර වේ ධාන්තවත්තු ගන්න ගන්න දැ එහමම මේ මනුසයාගේ විකාතන අනතම මේ උබච්චම කියන පිස්සුව ටිගටි වැඩිකරගන්න. එදා වේදය ඉගෙන ගත්තෑ හැතමයි උගත්ව වන්නේේ හැබැ බුදු හාමුදුරුගත්තු වීල කිවේ අයට නෙමේ. ඔන්න බලන්න මේ මේ හට පවට පටලෝගන්නතු දැනගණ්ඩ ඕනේ එක මොකද හේතුව ඔයගොල්ලො සතිපට්ටානන වඩන්නේ කවදාව මේක සං්ඥාවක් වැඩන්නේ සඥඥාවට අමුතු දෙයක් වෙන්න ඔය ඔව දන්න රිය අයට තමයි එලිපේෙන් එිගැන සංඥ බුදුර ඇස්පෙන් බහවනාර ්‍රඥාවද හැට සැකිලිපේෙන් සාරීරයෙන් තමන් නොහිතන දේවල් දැනෙන්නේ දැනීමන මේ ප්‍රශ්නය උගත් පිස්ුව හින්දායකට ග ්‍රඥාවන දැන් ඔය වගේ තත්ත්යක් ුඩ එතකොට බෝධසත්යන්ට හම්බවෙච්චේ ඉහළම උ්ගත දත කොට තමයි උද්ධකාරම්ुत्र්‍ර रूපචर ්‍රඥාවතිුණ හැබ උදකාරම්පු්‍රගේ ඒ රूपाාවචर ප්‍රඥාව තිය නැතැනෑ මනස සකල් රූප වචරමට්ට මේ සංකල්පනාපහළ වෙන තැන චක්ු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රයේ ගාන ඉන්ද්‍රිය ජවහා ඉන්ද්‍රියයේ කාඉන්ද්‍රිය වැඩනේ පංචිද්‍රිය වැඩන එවගේ මාලාර්ගාලාම රූපා වචරමට්ට මේ ප්‍රඥාව තියන දැන යාගත් පංචින්ද්‍ර අප්‍රියයි එක කියන්නේ ඒගොල් ළඟත් වාද විවාද අපි කරන්නේ සන්ඩු රුවල් අපි තරන්නේ මේක හරි කියලා ඔප්පු කරන්න තරක කරන්නේ. මඟද එහෙ ඒ දර්ක කරන්න තැනකන මේ ගොල්ලාගේ ප්‍රඥාවක. අර දෙයාන තුළ මන ඉන්ද්‍රී විතරක් වැඩරන්න මන ඉන්ද්‍රී විතරක් වැඩ කරන්නේ එකක්ක් අනික් මිනිස්ව එකක් අන සත්වක්ක ගන්ද කරන්න බයිවා. ඔයබොල්ලන්ට තව මිනිිස්වෙක්ක ගණ දෙන කරන්න පුළාන්වෙන්නේ. රැකියාවල් කරන්න පුළුවෙන්ම මේ පච ඉන්ද්‍රී වැඩ කරන්න තාකාල් පමණයි. ට ගිහිම රෝග වෙනකොට පංච ඉන්ද්‍රයේ තමයි දුරුවල වෙන්නේ ටවාස පැන්සන් යන එතකොට අලාර කාලා අමිහෙෙන්ම අඩු වයසෙන් පැන්සන් ගියා අය මනෝ ඉන්ද්‍රී විතරයි වැඩ කරන්නේ හර රූපා වචටඥාවත තියෙන්නේ එතනයි හැැයි ඒ අකුසලයක් එක්ක තියෙන මන ඉද්‍රියයක් නකුසලේ යට පත් එච්ච විවච්චේවකාම විවච්චය වකුසලේගෙන එකයි ධර්මී පැදිලි කර දැත් එහෙම තත්වයක් තියෙන ඇැම බුදුහාන්දුරුවඉන්නේ එහෙමනේ බුදුහාන්දුරුවන් ළඟ තියෙන්ෙන් ලෝකෝතර ප්‍රඥාව මේ ලෝකෝතර ප්‍රඥාව වෙන සතමයි මේ ඉන්ද්‍රිය හායටම පොදයි. ඒ මේ මහාකච්ාය හරතන් වහන්සේ මෙ පරියායකින් මේ බුදුහාමුදුරුගේ මනතස නැත්න ක්‍රියාකාරතය විත්තර කරන අරන්තෙන්. ඇහරහත් මේ ප්‍රඥාව වැඩ කරනවා හැ එනාරුණ ලෝකෝතර ප්‍රඥා. කනහරහා නා අරමුණුලත් වැඩ කරන්නවා. විවාහහාජනාරමුණු අස්චෙත් මේ ප්‍රඥා වැඩ කරන්නවා. මන ප්‍රඥාද ලෝකෝත්‍ර ප්‍රඥාව. ඒවගේම නාසයාරහාය නාරමුණුවලත් මේුවකෝත්‍ර ප්‍රඥාව ක්‍රියාකාරී වෙන. සාරීවී කාරමුණහරත් ලෝකෝත්තට ප්‍රඥාව සක්්‍රියෙන්. මනෝම අරමුණහරත් සක්්‍රීයීම නමු දැන් කාමාවචර මට්ට මේ ප්‍රඥාවගත්තත් දැම පිින්ග තුන් තිය නුසේකුට තියෙනවා නම් උපත්තියම්පි මාන මිමක් විදිහට එන කාමාවච ප්‍රඥාව යෙන්න්න පුළුව එකෙන් වැඩ ගත්තොත් ඉතරපියයක වැඩේ වැඩගත්ත නැත්තැ නිකාම්ම නිකම් එක හකයන්න ධර්මතාවයක් වේගී වැඩ ගත්තොත් වනුත්සේ කාම වචරමට්ට මේ ප්‍රඥාවෙන් ඇහැගේෙන් ආරමණ තුළත් ඒ ප්‍රඥාවන්තර්ගත වවෙඩ පුළුවන් කනෙන්ගෙන් ආරමන තුළත් ඒ ප්‍රඥාවන්තර්ගතවෙන්න පුළුව නිලෝකෝත්තය කනම කාම වචරමට මේටීෙන් ප්‍රඥ ඉද්‍රී ඕන මේ එකක අන්තර්ගත වෙන්න පුළුවන්. ඒමනම් බලමුන මනුසයකුට පුළුවන් මේ ජෙරාර්ශයල උදාාරණයක් මංකිවා තැන් මුයෙක් දකිනවා වැද්දෙක්හා සත්තුන්ට කරුණා මෛත්‍රිය දක්වන මනුත්සේ එක මවා දකින්න. වැද්දට ආමාචර මට්‍ර මේ ප්‍රඥාවක් ව පහළ වෙන්නේ ප්‍රඥාව නැතිකන්ද උහ මරාගන්න වූට හිංසා කරන්නට ෂනික්කව පෙළඹෙනවා එතන ප්‍රඥාවනේ එ අර සතුන්ට කරුණාව දක්කපු අවේධානය දෙන්න කැමති කරුණා මෛත්‍රයේ දක් ක පුරුදුකන්තියෙන මනුසියට පහළ වෙන්වා ප්‍රඥාවෝ. මවා කියලා හඳුන ගත්ත ප්‍රඥාවන්නේමී සංඥාමින් වැද්දත් මවාගේ කියලා හඳුන ගත්තේ සංඥාය උගච්චමන් නහිෙමිකා. සංඥාවයක්ක බැඳුමිකා. මියයා මවා හඳුනගන්නේ එක පෞකාරයටත් පුළුවන් එහෙම නැති සාමාන්‍යයසිල්වතාටත් පුළුවන්. එන උගච්චමයි ඉන්නේම හඳුනා ගැනී මත රඳා පවතින දෙයක්. නව ්‍රඥාව තියෙන මනුසි්‍යයා සතාට හිංසා කරන්නේ. පඥාව න මනසය සතාට හිංසා කරනවා සතුන්ගේ ලාබට පයජන ගන්නවා අඩුමගාන ප්‍රඥාව නැති මනුසයට හිතනවා සත්තුන්ට වැඩි කියයන එක විනෝදන්ශයක් කියලා. ඔන්න ප්‍රඥාව නැති තැනතින් ලක්ෂණය. එතකොටේ ඒ සතාම් බුදුහාම්දු දැක්කම බුදුහම්දරන්ට එෙමි එකක්නේ අර ආලාර කාලාම වගේ සත්තුන්ට හිංසා කරනවා සත්තු දකින එක හොඳ නෑකට දැන් සත්තු දැකම ඇතිවෙනවා සංකල්පනාවල ඇලිම් හෝ ගැටින් ආලාර කාලාම වේදකට බය මොකද මේ ඇ කණෙන් නාසයෙන් දෙන් කයන්ගනය අරමුණුවල ඇලින් ගැට න්තමයිමෙන් කාමාවචර සංසාරය නිර්මාණය කරන්නේ කියලා ඔබුධ කරගන හමාරයි අලර්කාලා එක හින්දා වනන්තරයකටය නොයා වනන්තරයකට හිටියත් ඉන්න ඇස් වහගන්න සත්ධඩු තැනක මොකද කට අපි වැඩේ ්‍රක්ඥාවී. මොකක් දේ ්‍රඥාවෙන් දුක හඳුන නො මොන දුකද කාමාවචර මට්ටමේ දුක දුක පොහෙද තියෙන්නේ. සංකල්පනාවල ඇලීම් හෝ ගැටේෙන් තියන තැන දුක තියෙනවා කියලා අවබෝධ වීම තමයි ප්‍රඥාව ඔන්න ප්‍රඥාවේ කෘත්තියවේ. එන රූපා වචර ප්‍රඥාව තියන මනුසයා සමාජයක ගන්ධන කරන්න කැමතින ඒ නිකම් පිස්සුවක් නෙමේ අවබෝධය. එයා දන්නවා එයාට වෙන රිපැත්විය එයාගේ සංකල්පනාවල දුක හටගන්න හැටිය අවබෝධ වෙන හින්දා යාකට කැමතිිලා. මේවා නොදන්න උපාසක උපාසිකාවෝ ගේ ඇතුළේ ඉඳල හතරවෙනි දෙයානයේ වැඩුවගේලා ලෝකයාටගියනවා හින්ටනෙට්ටල දානවා පොත් ලියනවා. එදට ඒත් මොකක්ද ප්‍රඥාව හයාතරවත්තරිලා අයාතරවත් ේරරිචි නැතිගේ විපා. ධර්මය කියන එක ධර්මයට අනුව යන දෙයක් තමන්ට ඕනඕන යුගියෙන් යුගියයට වෙනස් කරන්න පුුළුව අයන වී ධම්ම කියන එනම් ප්‍රඥාවගනකත් එහෙම වෙනස් වෙන්න. අර ලෝකෝතර ප්‍රඥාව කියන එක ඇහන් එ අරමුණේ එඩක් තුළුවන් එතට වෙන සමකක්ද මෙනි මේක තමයි ගැටිකොතිෙන්නේ. නැන් ක්‍රියාකාාරිත්තය දිහැ වැැලුවම අර සත්ව හිංසා නොරන සතුන්ට අභේධානය දදු වනසේ සතෙත් දිහ දැක්කම නුවෙක් දැක්කම ඇතිවන්න සංකල්පනාවල ඇලීම් ගටින් ඇතිවෙෙන්න්නේ එ ඇලීම් ගැටිින් ඇතිවන්න ඇතිට හේතුවයාට ලෞගක මට්නම මේ ප්‍රඥාවක් තියෙනවා ගෙන එක කාමාවචර මට්ට මේ ප්‍රඥාවකි. එයාට එතකොටේ සංකල්පනාවල හට ගන්නේ අනභිජ්්‍ය්‍යාපාද අනභිජ්‍යාව්‍යාපාද කියන්නේ කුසල් පාක්ෂසික සංකල්පන දෙක මේ කුසල් පාක්ෂික සංකල්පනා දෙක තවත් විඩියකින් කියනවා අපි නෙක්කාම සංකල්පන අව්‍යාපාසි සංකල්පන අවිහිංසා සංකල්පන අ වැද්ද වගේ කාමාචර මට්ට මේ ප්‍රඥාවන් නැතිසත් මනුත්තරතේරෙන් හට ගන්නේ අභිද්ඥා අව්‍යාපාද කාම් සංකල්පනා ව්‍යාපාද සංකල්පන විහිංසා සංකල්පන. ඔන්න ප්‍රඥාව තියෙන තැන හට ගැඩ පුළුවන් සංකල්පන වර්ග දෙක එතකරන එකකම්ම අව්‍යපාද විහිසාඥ ලපි ප්‍රඥාව තියෙන තැන. බුදුහාන්දුර පෙන්න්න නොව දැන් ලර ගලාම ඒවා කියන්නේ සතු දකින තැන ප්‍රඥාව පහළ වෙන්න ඒ හින්ද සතු ඇහැ වහගරෙන බහාවනාගරන්න ඕන කියලයි එයා කිය. යා ගන්නාගේ මෙ ප්‍රඥාව වරුවට අහු වෙනෝදී කාමාවචර ප්‍රඥාව වැඩක් නෑකිල ය දන්න. ද බුදුහාමුදුරු පෙන්න්නනවා ඒත් වැඩි වෙනක් දෙය උදහාමුදුර පෙන්නනවා ලෝකෝත්තර ප්‍රඥාව ඇති උනත් සංකල්පනාවල නම් තියෙන්නේ කාමාවචර ප්‍රඥාවේ ගුණමයිලුඒගෙන් සංකල්පනාවල තියෙන්න්නේ නෙක්කාම අව්‍යාපාද විහිංචසාාමයි. එක නිසාෙන් දැ බදුදහාමුදුරුව ධර්මය දේශනා කරන්න කොට දැන් සංකල්පන බිහි කරන්නේ ජිටටය ඒත් අධ්‍යත් ලෝගේ පිගන්න ජි්්‍යය හින්ද දැක්ම දිි්්‍යියගෙන් විිතිිය හිද සංකල්පනා කටගන්න එතක මිත්‍යා ජිෂ්ටියය හින්ද අකුසල් සංකල්පනාවල අකාන සංකල්පන ව්‍යාපාල සංකල්පන විහින්ස සංකල්පන පහවෙන ඔන්න එතන ප්‍රඥාව නෑ ල කාමාවාචර මට්ටම ප්‍රඥාව නැති තැන තියන දිිට්ටියේ නම් මත්‍යා දුු්ටියයි. එමන මේ පැන සාහතික තියනක කනමේ ධර්මාණුකෝලෝ මිති්‍යා දු්ටිය සිිල්ගත්ත කියලා එයාළඟ විතරත්වයනකගුත් නෙවීමක. බෞද්ධය වුණාගල තියෙක අෙවේ අරුණෙන් අරමුණට වෙනස් වෙන ධර්මතාවයක් ව දිටයි බුදුහාමුදුරනගේ ධර්මයේදී දිිට්ටිය සංකල්පනා ද මේ ආර්යෂ්්‍රන් මර්වී අංග ගැන චස්තර කරන. එතකට නෙක්කාම සංකල්පනා ව්‍යාපාල සංකල්පනා අවිහිංසා සංකල්පනා කියන මේ කුසල් පාක්ෂික සංකල්පනා ඇති කරන දුතිියය බුදහාමුදුරෝප පෙන්න්නනවා කම්මස කතා සම්මාධීට්ටිය. එකන්නේ කාමාවච්චර සංසාරය හදන සම්මාජිට්ිය සංසාරය හොඳැයි ඉතින්දී. අත ත්්‍යා දෂ්ිය අගරංසාරය අ සතරආපාට යොමුකි සංසාරය. හම්මත්ච කතා සම්වාධි්්‍යෙන් හතන සංසාරය කාම සුගතිය නිර්මාණය මනුත්තය හෝ දේවත්වයේ විාග දෙෙන්ඩ පුළුවන් හැකියාවෙන්ක් සංසාරය. දැ බුදුහාන්දුරුව අවබෝධ කරගත්තේ දිට්ිය වේ කිය දක්තිිකම නවේ. දදර තුළව හැට රූපේන කට හසන් වහන්සේට හැට රූපයක් වේනොට ඇතිවෙන දිට්ටිය මිත්‍යදෘෂ්ටියයේ ගුණත්නෑහම්මා්‍ය කතා සම්මාධිට්ටය ගුණත් නෑ ඒ ඒ ලෝකෝත්තර සම්මාධිට්ටී ගුණයි. ලෝකෝත්තර සම්මාදිිට්ටිය ඇතිවෙනොට සංකල්පනාවල හැබැයි වෙන සක් නෑගේ නමුබුදු හාදුරු. අර හම්මස කතා සම්මාධීතියේ ගුණමයි හොනද නෙක් අම සංකල්පන අව්‍යාපාත සංකල්පන අවිහින්ත සංකල්පන. දැන් අම්මස කතා සම්මාධී තිය තියන්නේෙ ය ුණමයි ලෝකොත්තර සම්මාධී තිය තියන්නේ ඔය ගුණුමයි. ඒ හින්දා බුදුහාම්දුරෝ දේශනා කරනවා එකවත්තාවක මේ බුදහාන්දුරගේ ධර්මයේ දිට්ටිය දෙයක්කාරයි. සම්මාධික්්්‍ය දෙයක් කාරයි මිත්‍ය දෘෂ්ටියය දෙයක්කාරයි කියන්නේ. මිත්‍යදෘෂ්ටිිය එකකා කාරයි. ග මි්‍ය දෘෂ්ටි හදන්නව සදුරපායි සංසාරය. සම්මාධිට්්‍යිය දෙයක් කාරයි කියන. එ දෙයාකාරය එකකාරය සංසාරය කදන සම්මාධිට්ටය සවරූපය? අනික් ආකාරය සංසාරයක් හදන් නැති දිට්ටිය ස්වරූපය. මහහා චත්තාලිස ත්‍රේදී එක පැහැදි කෙන නොද. එතකට කම්වශ්‍ය කතා සම්මාජී්්‍යිය සංසාරයක් හදනවා ඒ හදන්නට උදව්කරගන්නේ සංකල්පනා නෙක්කම්ම අව්‍යාපාද අවිහිංසයි. එවගේම ලෝකෝත්තර සම්මාධි්්‍යයෙනුත් හාටගන්න සංකල්පනා නෙක්කම්ම අව්‍යාපාද අවිංචා. ඉංකල්පනත බුදු හාමුදුරුල්ළඟ රාතන් වහන්සේ ළඟ ඇහැට රූපයක් ඇති වනාම ඇතිව. තැ සංකල්පනාවයට පුළුවන් වාචා කම්මන්ත ආදීව බී කරන්ද. එතට කම්මස කතා සම්මාලිට්ටිය තියෙන මනුස්සයගේ ඒක බිහිවෙච්චේ සම්මාකම්මන්ත කියනේවා එකම්ම සංකල්පනා අව්‍යාපාද හෝ අවිහිංස සංකල්පනාවලින් බි කරන වචනයෙන් සසා නිර්මාණය කරන කාම සුගති. ඒවගේම සංකල්පනාවලෙන් බිහි කරන වාචාගම්මන්ත කියන එක ගම්මන්තා ආජීෝ කියන හායක්‍රිය වච සිිතිය වචයෙන් තියන බව ඒ හැම හැකීම සංසාරයන් නිර්මාණිකරන්නවා. දෝකෝත්තර සම්මාධක්ටිය යටතේ සංකල්පන පහල් වුණත් වාචාගම්මන්තා ජීව බීවෙන්ඩ පුළුව වචන තියෙන්ට පුළුවන් කායික යා කර්ම තියන්න කළන්නු සංසාරයක් බී වෙන්නේ එක හින්දා රහතන් වහන්සේගේ හෝ බුදු හාමුදුරුවන්ගේ සියල්ලුම වචන වචී කර්මණවී වචී කර්මණවී ය වචී කර්මකිදිියයට භාවිතා කරන්නේ හඳ එම මෙතන පොඩි තාක්ෂක දෝසය අත්තියනවා වගේ තේරෙම්නයි හිඳමන්ගේ හිටේ දැන් හරිගෙහිලා තියෙනවා අපි මේ මතක් කරගන හිටියේ ප්‍රාතන් වහන්සේගේ වචී කර්ම බිහිවෙන්න වාචචික ක්‍රියා බිහිවෙනවා එතකොට දිප්ටිය ලොකෝත්තර සම්මාධිට්ටිය රාධන් වහන්සේගේ කාය කර්මණය කායික ක්‍රියා තියෙනවා ද ක්‍රියා පමණක් තියෙනවා ක්‍රියා කියන්නේ සංසාරයක් හදනෑගෙනක ද මේසුරූපය අ වෙනත් පරියායකින් පැදිලි කිරීමක් සම ඇතකට මහාකච්ඡයන ම හාරත්තන් වහන්සේ දේශන කරද මේ පින්මතුනුත් ආලදයන ඕනතරම් රාතන් වහන්සේලා හරුම කරන්න ක්‍රියා පමණයි කරන්න කියලා එතකොට මේ ක්‍රියා කියනීීම කරන්නේ එන්න සංකල්පනනා නැතුව බෑ එතකට රාජන් වහන්සේලා කතාගර තියෙන ඕනතර ඒ කතාවල කුසල්ල කුසල් බේදයක් නෑ බුදුහාමුදුරන්ගෙත් එහෙමයි ඒක අර වාද විවාද නෑ කියනමිටම. නමු ප්‍රෝභාවචරමානසිික තත්ේ ප්‍රඥාව තිය නයට කතාවක්තිය දේක ඒ කතාව අර කම්මස කතා සම්මාධීප්යෙන් නිර්මාණ වෙච්චි සසාන් සාරිික සරු. තපටඒ රූපයක් වගේ මේ ගොල්න්ගේ අවබෝධයක්තිය නො රපවච ප්‍රඥාවේ කතා පිරීම අකුචලේට අතවැනීමක් කියලා. එක නිසාගේ ගොල්ලො මුනිතර කලා සංසාරයයේ ඒ ගොල්ලො හිතන සංසාරය මුක්ති ලබා ග්ඩු උත්සාාවන්තියෙනවා. ඒ සංසාරය කාමලෝකෙ මොල්ල රූපාවචරය හෝ අරූපාවචරය මානතිකතොත්වය ස්ථාවර කරගැනීමයි. බුදදු හාම්දුර දේශන කරන්න හෙමයි කක්නෙ වේ. ආචරය විත්මෝලාට රූපාවචරයට යන්න නෙවෙයි ලෝගෝත්තර මානසික තත්ත්වයක් ලබාගන්න කියලයි. දැන් ඒ අනුව මේ සූත්‍රය තුළින් පැහැදිලි කරන දෙයා මේකමයි ත ලෝගෝතර ප්‍රඥාව ලැබෙන්න්නේ කොමුද. ලෝගෝතර ප්‍රඥාව ලැබෙන්නේ ප්‍රඥාශක්ෂාව තුළයි. තආලාරකාලාමන කියන ගුරුවරයාගේ හෝ ඒ ගුරු ඇසුරෙන් ලැවි ඕෝනම ආගමක ශික්ෂා දෙකයිති එන්නේ සීල සිික්ෂාව හා සමාධි ශික්ෂාවයි. බුදදුහාම්දුරානි ධර්මය තුළ සික්ෂා තුනත් නො සීල සික්ෂා සමාධහා ප්‍රඥා මේ ප්‍රඥා තිික්ෂාව තුළ එතකොට නිරූපණය වන්නේ මකදදයි. ්‍රඥාශ ක්ාව ලබෙන ්‍රාකොට මොනවකරුද දන්දී ලද නෑ ලෞකි ප්‍රඥාවේ කාමවාචර මට්ට මේ ප්‍රඥාව ආරාම්භ කරන්නේ දානී ඊළඟට ඊට වැඩී කාමචර ප්‍රඥාව බලගත සීලිය තුළ එක නිසා මත්‍රතියගන්නට බුද්ධ දේශනවත්තේ නො සාංගීකදාන සී අද්‍යෙනවාට වැඩියක දවසක් පන්සල් රගෙන එක මහත් පලයි මානසන්තයි එකගෙන්නේ ංික දාන ීයයක්ත් දෙනවාට වැඩිය ප්‍රඥාව කියලට යනවා වැඩෙනවා එක දවස පන්සිල් රකින්න පුළුවන් මනුත්ය. එමල මේක නෙේ ඉඩි ගැන්නේ ආද මුතුම් මිත්තු හයාතරතය හයාතරු ගන්න නවා අවුරුදු හතය ළම ඇටි ගැන්නේ ඕකටම පන්සිල්ටයව ගැ ජීවත්ත එන්න ග එම නැති දන්දෙන්ට ඔු බහඩක් කම්ම කරන්න කියියලවත් මොක පීවෙෙනි මේ බුද්ධ වචන පිටියර ක දානසිීයත් දෙනවට ඩිපා එක දවසත් පන්සි ්‍රකිිණ එක වට. තකට කාමාවචර මට්ට මේ ප්‍රඥාව සීඩය තුළ බලගතු. ධානයට වෙන්. එ රූපමට්ට මේ ප්‍රඥාව ලැබවෙන්නේ අරුවු රූපාාවචර හෝ රපාාවචර මට්ට ප්‍රඥාව සීදීල බගඩ බෑ. ධනින් කොහෙත්න බෑ. එක නිසා එකට සමත භාවනා වටන් එහනම්? බදුහාන්දුරෝ පෙන්න්නන ්‍ර්ඥාව ලෝකෝතර ප්‍රක්්ඥාවක් ඒ ඒක ලැබෙන් නෑ එතකොට ධානින් විතරම් ලැබෙන එකක්න ධාන ලැබින්න සිිල් රැකවලා ලෝකොතට ප්‍රඥාව ලැබෙන ඒකින් ඉතරම් එන අයිති ජයින මහා වීරම් නියොන්දකිින්ද සිල්රකින වැඩීම සමාජයක් බහි කරපු ශාස්තෘ තමුණු සිරල් රැකපුග ඒ දෙතකොට සමත භාවන වැඩුවගේලා ලෝකොත්‍ර ප්‍රඥාවන් ලැබන්නේ එන මොකඉද ොකොතර ප්‍රඥාවල ලැබෙන්ෙන දානත් නැන ීලෙත් ැ භාවනාවල සමත භාවනාවත් නැත්නම් ලෝගොත්තර ප්‍රඥාවලවෙන්නේ සතිපට්ඨාන කමට ඒ නිසා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියියනේවා මෙන්න ලෝකොත්ත්‍ර ප්‍රඥාවතුළ අන්ර්ගතිය ලෝකෝත්තර ප්‍රඥාතුල අන්තර්ගතය කුණ ති ස තමයි සත්ස් බෝධි පාක්ෂය දරම. සත්ස් බෝධි පාක්ෂය ධර්ම සිල් රැක් අට ඩි න්නේේ කාටව. දන්දුන්නට වැඩෙන්නේ. සමුද භාවනය වැඩින්නේ. වැඩ නේ කායන ක්‍රමයෙන් සොති පට්ටානය වැඩීමයි. ඒ නිසාමෙන් තමන් කොච්චර බණහවා කොච්චර දදුොච්ර සමත භාවනා කරත් ඒකගෙන් සැනතය නැව බෞද්ධසා. ෞද් ්‍රවාාවකයක විදිහට බදු හාමුදුරුව පෙන්නහෝ සතිපට්ඨානක මටානකොත් වඩන්ද මේක තුළ ලෝපොත්තර ප්‍රඥ්ඥාව ලැබෙනවා. ලෝකොතර ප්‍රඥාවෆ ලෝකොත්තර සවරූල්පෙන් නිරූපණය වෙන්න ස්ථාන තියනවා දැ ලෝපත ප්‍රඥාව ගත්තම් එන්න මෙහෙම තැන්ගල තියෙන්. සතිස් බෝධිපක්ෂය ධර්මෝල් තියනවා පංච ඉන්ග්‍රිය කිය. සද්ධහා ඉන්ද්‍රී සතීන්ද්‍රිය විරිය ඉන්ද්‍රියය සමාධීන්ගගේ ප්‍රඥයින් එමනි ප්‍රඥා ඉන්ද්‍රී තුළ තියෙන්නේ ලෝකෝත්ත ප්‍රඥාවේ අවුම් මට්ටමයි. ඉට වැඩි ඉ ලෝකෝත්ත ප්‍රඥාවේ ඉහ මට් මටයෙන ප්‍රඥා බලය තුළ. ලෝකෝත්තර මට්ට මේ සාවකයකොට ගන්න පුළුවන් ඉහළ මට්ට බුදුහාමුදුරනට නෙවෙයි ්‍රාවකෙකුට ගන්නකු හෙන මට්ටම තියෙන්නේ දම්මවීිය සම්බෝජ්යන්ගේ. බොද්ජන්ග හතේ දෙවැනි බොද්ජන්ගේ. එහෙමන දැංකාටහාරි රහතන් වහන්සේ ගෙනෙ සාමාන්‍යෙන් ජීවත් වනකොට එයාට තියෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රියයි. එහ ලෝකොත්තර ප්‍රඥා ඒ සාමාන්‍ය මට්ටම. රහතන් වහන්සේ වනත් නැවත සතිබටටන්න කමටහනක රති පවතන කොට තියෙන්නේ ධමරීජය සම්බෝජ්ගන්ගේ එමන රහතන් වහන්සේ කවදාවත් ලෞකික ප්‍රඥාවකට නැවත හැරන්නේ මේක තමයි වෙනසමී ල් ලෝකෝත්තර ප්‍රඥාව තියනෙ හිදා රාතන් වහන්සේලා හ බුදුවාම්රන්ගේ කවදාවත් තර්ක විතර්කනය ඒවගේම මතවාදනය වගේම ගැටුම් නෑ මේ වගේ අකුසල් පාක්ෂික දේවහනේ දැන් ආලාර කාලාම තුළත් ඔය කියන ගුණ තියෙනවා පංච ඉන්ද්‍රී අක්‍රිය වෙච්චි තැන රූපාවචර දෙයානය තුළ එතකොට මේ වගේ චොරූපයක් තමයි බුදු හාමුදුරූපෙන්න්නන් දැ එහවනම් තමන්ට හැකියාව තියෙන් ඕනේ මේ තමන් කරන භාවනාව තුළ අපි ටිගෙන්ටිකමක පුෘරදීම තුළ බදහාමුදුරුවෝ පෙන්නන ප්‍රඥාව ලැවන්න පුළුවන් නිසාවෙන් ඒ ගැනෑ විශ්වාසයෙන්යුක්තුව ඒ ගැන සද්ධාවෙන් යතුව කරන පුහුණුවන් සිදුකරගනයන්ද හැබැයි මට ලෝකෝත්‍ර ප්‍රඥාව තියෙන කෙනෙක් මං නැති කෙනෙක් මං කියලා තහින්දු කරන්න කරන්න පුළුවන්න්නේ ප්‍රඥාවට නෙවී ල් උග් ලබාදීපු සඥාවට මොස්ඥාව කියන්නේ කුසලය අකුසල් දෙකම පොදවෙච්ච උගච්චම ලබාදන්න දැනුම ලබාදන්න උදව්වෙන ධර්මතාවයා ටක්ඥාව කියන්නේ දුකා අව්බෝධ කරල දෙන ධර්මතාාවයි. ඉතිං සතිපට්ටානය වඩලා මේ මදවිින්ටික සූත්‍රයේ මනත් පහැදිලි කරන්නේ ්‍රාවකය ලබා ග්ඩ ඕනේ ප්‍රඥාවල උපෝස්තර ්‍රඥාවයි. ඒ තාව දැනුමක් නෙවයි. එකහින්දා භාවනා කරනකොට බුදුරැස්තේ තේරරිච්චි තැන ප්‍රඥාව තියනවාගෙහි තන්ද දෙපා. ඉස්සරක වැඩිය දැනුම වැඩ වුණා කල්පනාවට එනා සංඥා වැඩියෙන්ෙන ඉසරණ මතක් උුණේ වෙන වෙන දේවල් බෞතික දේවල්මය දැම් මතක් එන්නේෙ ධර්මයමයි මතක් වෙන එකය සංඥාවයි. එක මතක් වෙන දී වනක් නැනීට. ්‍රඥාව න්නේ එකක්වොන්නම මෙතන දුකතියනවා මෙතන දුක නෑගේ ලව්බෝගය. එක හින්දා දැනුව හරහා යන්න ඇතුව ඔය ගොල්ලන්ට යන්ඩ ලේදීදිහ තමයිගේ භාවනාවේ ඔය උපදෙස්මාලාවල ආදුන් කියන්ට පවා භාවිතා කරන්ඩ කිය ලොයිගොල්ලන්ට කිවේ මෝඩය වගේ මේක වඩන්න හරකවගේ වඩන්ඩ මකද සඥ්ඥාාවනේ ප්‍රඥාව. මේ ප්‍රඥාව කියන එකයි වැඩෙන්න්නේ භාවනාවෙන් සංඥාවක් නෙම ඉතින් මේ ගැන දැනුවත් වෙලා කටයුතු කරන්න හැමෝටම ශක්තිය දහිටිය ලැබේවා කියන පර්තනාවෙන් අද දවශය අනතාසනාවත් අවසාන කරනවා ඒ එක්කම මේ පිංවතුන්ට අද දවශ්‍ය තියන ගැටලු සාගච්චා කරන්න දවල් දෙකට බලාපොරොත්වේනවා ඒ සංවිධායක මණ්ඩුලයට තමන්ගේඒ ප්‍රයෝග ගැටලුව දැනුත්තේ රෙන්ඩ ඇතිමී ගා් ගැටලුතියෙන් අ උගත් කමයි ප්‍රඥාවයි සඥාවයි ප්‍රඥාව පටලුවගත්තේ ගැටලු ඒවා අවම කරලා ප්‍රායෝග ගැටල ඉදුරු වචන්න ඕන එක තමන්ට වගේම අනික්ක යටත් මේක යහපතක් වෙනවා ධර්මයේ ඉගනගන්න අනාගතය යටත් යහපතක් වෙනවා. ඉතිං හැමදිනාටම කරගනයන පුහුණ අද ගැනින් පෝය දවසයත් ඒ කරන ස්ථාන ඉදලම පූුණුවෙන්ද ප්‍රත්ව්‍රවිද ල රේවාගෙන් පාර්සනාවේ.